சங்கம் சரி சரா ரசபதம் கலபாலா நிக நிக ஹரமவனா Don't work hard, but work smart. මිනිස්සු විශේෂයෙන් කියන්න උත්සාහ කරනවා අපි වැඩ කරන්න ගත්තාම අපි ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා කියලා. මම මුලින්ම මේ කියපු කියමන ඇතුළේ තියෙන හැම දෙයක් මිනිස්සු හුඟක් මහන්සි වෙලා වැඩ කරනවා. හැබැයි කෙනෙක් ස්මාර්ට් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. අපි කියන්නේ කාර්යශූර වෙන්න උත්සාහ ගන්නේ නැහැ කියන කාරණාව. හැබැයි අද වෙනකොට කලමනාකරන විද්‍යාඥයින් කියනවා කෙනෙක් මහන්සි වෙලා වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ කාර්යශූරවයි වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මේ කාරණාව ඇතුළේ අපේ ජීවිතේ හුඟක් දේවල් ගන්න තියෙනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඕ මං ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවා මං දවසේ 24 පැය වැඩි කාලයක් වැඩ කරනවා නේද කියලා. හැබැයි මේ වැඩි කාලයක් වැඩ කරනවා කියන එකයි තමන් කොච්චර කාර්යශූරව මේ දේවල් කළමනාකරණය කරගන්නවද කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස හරියට තේරුම් ගන්න වෙච්ච පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන් පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා ජීවිතය තුළ තමන් කරන්නා ඕනෑම කාර්යයක් මොම කාර්යශූරව අපි කතාවට කියන්නේ ස්මාර්ට් වෙන්න පුළුවන් කියලා අන්න එහෙම වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අද ආරම්භ කරන්න සූදානම් මම ලියන් සරසන ලියන් සනහන ටෙලිවිෂන් විලාසිතාව ලියතඹරා. සනසන ටෙලිවිෂන් විලාසිතාව ලියතඹරා. අද සෙනෙහෙබර බ්‍රහස්පතින දවසේ බ්‍රහස්පන්ද කියන්නේ අද අපි මොනවද හදන්නේ කියලා මගේ වම් මත පැත්තෙන් ඒ වගේ මගේ ඉස්සරහා දකින්නකොට ඔබට මතක් වෙනවා ඇති අද මොනවද හදන්නේ කියලා. හොඳයි ඉතින් ඔන්න බ්‍රහස්පන්ද දවසේ කියන්නේ අපි හැමදාමත් වගේ විවිධ විදිහට ඉතාම රසවත් කේක් හදන දවස. අද දවසේදීත් මාත් එක්ක වෙනදා වගේම එකතු වෙන්නේ ෂෙෆ් ශෂි හරේන්ද්‍ර. අපි ෂෙෆ්ගෙන් අහලා බලමු මොනවද අද අපිට හදන්න කියලා දෙන්නේ කියලා. ෂෙෆ් අයිබෝඩ්. අයිබෝඩ් සතු. අපි හැමදාම දවසින් දවස දවසින්ද අලුත් අලුත් කෑම ජාති හදනවා. එහෙනම් කේක් වර්ග විවිධ විදිහට හදන්න කියලා දෙනවා. අද ගෙදර ඉඳන් අපිව බලන් ඉන්න අපිත් එක්ක දෙකේ ඉඳන් හතර වෙනකන් රැඳිලා ඉන්න අයට මොනවද හදන්න කියලා දෙන්නේ. ඔව් සතු. අද අපි හදන්න යන්නේ කොෆි කේක් එකක්. සාමාන්‍යයෙන් අපි මේක කොෆි කේක් එකක් හැටියට ගන්න පුළුවන්. මේට අමතරව තියෙන කොෆි ගැටෝ කියලා. ඒක වෙනම જાතියක්. අද අපි හදන්නේ කොෆි කේක් එක. කොෆි කේක් එක. හොඳයි. ඉතින් ඔන්න අද දවසේදී අපි සූදානම් වෙලා ඉන්නවා කොෆි කේක් එකක් හදන හැටි කියලා දෙන්න. වෙනද වගේම ඉන්ග්‍රීඩියන්ට්ස් කියන්නත් ඕනි. දැන් ඉතින් ගෙදරයි ඉන්න අය ගොඩක් වෙලා ඉන්ග්‍රීඩියන්ට්ස් දන්නවා. හැබැයි අපි නැවත වතාවක් ඔබට මතක් කරන්න සූදානම්. ඊට කලින් වෙනද වගේම වස්නාගේ පැත්තට ගිහින් එමු. ඔව් චතු අද දවසේ අපි කතා තේමාව ගැන කියන්න කලින් මං හිතුව ඔබත් එක්ක යමක් කතා කරන්න අවශ්‍යයි කියලා සුපුරුදු විදිහටම. ඔව් අපි මේ ජීවිතයේ විවිධ මිනිසුන්ට විවිධ ප්‍රශ්න තියෙනවා. අපි හැමදාම කියනවා මේ ජීවිතය එකම විදිහට ගලාගෙන යන්න නැතුව ටිකක් වෙනස් වෙන්නත් ඕන. එතකොට තමයි අපිට තේරෙන්නේ අපි ජීවත් වෙනවා කියලා. ඔව් ප්‍රශ්න එන්න එන්න ජීවිතේ ටිකක් අමාරුයි. ඇත්ත. හැබැයි ජීවිතේ අපි අර හැමදාම කියනවා මේ මිනිස් සම්බන්ධතා, මානව සම්බන්ධතා හරි අමාරුයි. පොඩි හරි තැනක මේ දේවල් වෙනස් වුණොත් අපිට ජීවිතේ ගැට ගහ ගන්න. ජීවිතයේ සල්ලි, මිල මුදල්, එහෙම නැත්නම් යාන වාහන, ගෙවල් දොරවල්, තනතුරු, රස්සාවල්, යම් යම් අපි කියනවා අපි ආස කරන දේවල් මේ කිසි දෙයක් නොලැබුණත් අපි විශ්වාස කරනවා අපි ළඟ අපිට ආදරය කරන, අපිට අවශ්‍ය කරන, අපිව තේරුම් ගත්ත යම් බැඳීමක් තියෙනවා නම්, යම් පුද්ගලයෙක් ඉන්නවා නම් අපිට මේ ජීවිතයේ අනිත් දේවල් කොච්චර අපහසු වුණත්, කොච්චර නොලැබුණත් අපිට ජීවිතය එකට ගෙනියන්න හරි ලේසියි කියලා. ඔව් ඒක ඇත්ත. හැබැයි යම් යම් අවස්ථාවල මේකින සම්බන්ධතාව පොඩි හල තැනකින් ගිලිහි ගියොත් ඒක කොහොම අපිට දැනෙවිද? ඒක ටිකක් දරා ගන්න අමාරුයි. අනිත් සියල්ලම අර අපි කියන භෞතික දේවල් සියල්ලම අපිට නැතුණත් අපිට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මේ කියනවෝ මේ විශේෂ බැඳීම්, මේ විශේෂ සම්බන්ධතාව අපි ගිලිහි ගියොත් අපිට ජීවත් වෙන්න හරි අමාරුයි. ඉතින් අපේ කාලේ අපේ තරුණියක් මේ විදිහටම ඇගේ ජීවිතය තුළ ඇගේ මේ සම්බන්ධතාවය, ඇය ආදරය කරපු චරිතය ඇගේ ජීවිතයෙන් මිදිලා යනවා. මේ වෙන්වී යාමත් එක්ක ඇය සූදානම් වුණා ලියතඹරා වෙතින් මේ කතාව අපිට කියන්න. අපි අහලා බලමු ඇය මොකක්ද කියන්නේ කියලා. මේ කතාව ඔයාලත් එක්ක කියන්න ඕනේ ඇයිද කියලා මට තේරෙන්නේ නැහැ. ඒත් මම දන්නේ නැහැ මගේ හිතේ තියෙන දුක කොයි තරම්ද කියලා මට කියාගන්න බැහැ. ඒත් මේකෙන් ටිකක් හරි ඔයාලත් එක්ක කියලා මගේ හිතේ තියෙන දුක තුනී කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා. මම යාළු වෙලා හිටියේ මගේ තාත්තගේ හොඳම යාළුවාගේ පුතත් එක්ක. අපේ සම්බන්ධය ගෙදරයි කවුරුත් දන්නේ නැහැ. අපි කතා කරන්නේ හරිම බයෙන් අම්මලා තාත්තලාට. ඉතින් අපි මේත් වෙන්නේ ස්විමින් තියෙන දවස්වලට කතා කරන්නේ හැමදේම. ඉතින් එහෙම ගෙබිලා යනකොට අපි දෙන්නගේ සම්බන්ධය දැනගෙන හිටිය අපි දෙන්න විතරයි. ඒත් එයාට හදිස්සියම හයර් ස්ටඩිස් වලට ඔස්ට්‍රේලියා යන්න වුණා.
ඉතින් ඒගෙන කියලා යාලගේ ගෙදර පාටියක් තිබ්බා. ඉතින් අපේ ගෙදර හැමෝම යාලගේ ගෙදරට ගියා. ඒ ගියාට පස්සේ අනේ දෙවියනේ මට දැනගන්න ලැබුණේ මගේ බොයිෆ්‍රෙන්ඩ්ව මගේ නංගිට ප්‍රොපෝස් කරලා කියලා. එතනින් එහාට වෙච්ච දේ මට හිතා ගන්න බෑ. මගේ ඔළුව ත්‍රිදෙනවා. ඊට පස්සේ මම ගෙදර ආවේ කොහොමද කියලාත් මට තේරෙන්නේ නැහැ. මම ඇත්තටම ගොඩාක් ඇඬුවා. පස්සේ මම හිත හදාගත්තා. ඊට සතියකට විතර පස්සේ මට එයා කෝල් කරා. එයා ඒක දැනගෙන තියෙන්නේ එදාම තමයි. ඉතින් ඊට පස්සේ මමම අපේ සම්බන්ධය නවත්වන්න තීරණය කරා. පස්සේ එයා දිගින් දිගටම මට කෝල් කරා. ඒත් මම එයාට ආන්සර් කරේ නැහැ. එයා මට ඕස්ට්‍රේලියාව යන්නත් කතා කරා. මම ඒකට අකමැති වුණා. ඊට පස්සෙත් අවුරුදු 3කට විතර පස්සේ එයා ලංකාවට ඇවිත් මගේ නංගිගේ යාගේ වෙඩින් එක ගත්තා. මටත් ප්‍රොපෝසල් ඕන තරම් ආවා. මං ඒවට මොනවම හරි කියලා ඒවා මගේ හැරියා. දැන් මගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ. නංගිටත් දැන් බබාලා දෙන්නෙක් ඉන්නවා. මට යාළව මට මගේ බොයිෆ්‍රෙන්ඩ්ව දකින හැම වාරයකදීම මගේ හිත හිරි වැටිලා යනවා. තත්පරයක් හරි මට එයත් එක්ක කතා කරන්න තිබ්බනම් ඒත් ඒකින් වෙන ආනිසංස ගැන මතක් වෙද්දී මගේ ඇඟ හිරි වැටිලා යනවා. ජීවිතේ මෙහෙම දේවල් වෙන්න පුළුවන්. සමහර විට මම මේ ප්‍රශ්නේ ඔබෙන් අහුවට ඔබට මේකට උත්තරයක් දෙනවා වෙන්නට පුළුවන්. ඔබ මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි විවිධ ප්‍රශ්න ගැන කතා කරනවා, සමාජයේ විවිධ සම්බන්ධතා ගැන කතා කරනවා. හැබැයි මේ කොයි විදිහක වුණත් මෙවැනි දේවල් සමාජය තුළ වෙන්න පුළුවන්. හැබැයි ඒ තරුණිය කිව්ව වගේම මේක ටිකක් දරා ගන්න අමාරුයි. මේක තව කෙනෙකුට පැහැදිලි කරන්න අමාරුයි. මොකද ඒ පවතින තත්ත්වයේ උඩ ඇයට ඒ සිදුවෙච්ච දේත් එක්ක ඇය කොච්චර අසරණ වෙන්නේ නැද්ද? ඇයි කොච්චර අමාරුවෙන් එකට මුණ දෙන්නේ නැත්තේ? ඉතින් මේ ගැන තමයි අද දවසේ අපි කතා බහ කරන්නේ. දැන් මේ කියන කතාව තුළ තමන්ගේ සහෝදරියටද මේ යෝජනාව ගෙනාව, නැත්නම් තමන්ගේ යාළුවටද, එහෙම නැත්නම් මේ කියන කාරණාවනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙවැනි අවස්ථාවක තරුණියක් මුණ දෙන්නේ කොහොමද? මේ කියන කාරණාව හරිද? මෙතන යම් යම් අදහස් ඔබට ඇති. ඉතින් ඔබට පුළුවන් මම හැමදාම කියනවා වගේ ඔබේ ජීවිතයේ පුද්ගලික අත්දැකීමක් උනත් නොඋනත් මේ ගැන කතා කරන්න. කාන්තාව ඔබේ හඬට අවස්ථාව අපි ලබා දීලා තිනවා. එතකොට මේ පිරිමි පාර්ශ්වය මාලික තරහ වෙන්න පුළුවන් නෑ. ඔබටත් අවස්ථාව දෙනවා මේ ගැන කතා බහ කරන්න. කතා කරන්න අපිට 011143344 011143464 කියන දුරකථන අංකයට. ඉතින් අපි බලන් ඉන්නව සතර වෙනකන් ඔබ අපිට කතා කරන එක. චතු අවස්ථාව තියෙනවා. ඔව් වසනා. ඔන්න ඉතින් අද දවසේදී අපි සූදානම් වෙලා ඉන්නවා ඉතාමත් රසවත් කේක් එකක් හදන්න කියලා දෙන්න. හැමදාම මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම දෙකේ ඉඳන් හතර වෙනකල් කොහෙවත් යන්න නැතුව අපිත් එක්ක ඉඳලා අද දවසේදී ඔන්න ඔබට ඉගෙන ගන්න තියෙන්නේ කොෆි කේක් එක කොහොමද හදන්නේ කියලා. ඉතින් ඔන්න අපි දැන් හදන දේ නම් සඳහන් කළා. දැන් තියෙන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මොනවාද කියලා කියන්නේ. ඉතින් ඔන්න වෙනද වගේම ලිය තමර පොත අරගෙන උඩින්ම ලියා ගන්න කොෆි කේක් එකක් තමයි අද හදන්න කියලා. ඔන්න දැන් ලෑස්තිලා ඉන්නවා ෂෙෆ්. ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කියන්න ෂෙෆ්. ඔය චතු, අද අපිට කොෆි කේක් එකට අවශ්‍ය වෙන කොෆි කේක්ේ බේස් එක සඳහා අපි ඉස්සෙල්ලාම පාම් පිටි ග්‍රෑම් 250, ඒ වගේම බටර් ග්‍රෑම් 250, සීනි ග්‍රෑම් 250, බිත්තර 4ක්, ඒ වගේම බේකින් පවුඩර් චතු. දැන් පිටි ටික හලා ගන්න එපා. ඒකට අපි බේකින් පවුඩර් තේ හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ. ඒ වගේම මේකේ රස වැඩි කරන් අපිට වැනිලා එසන්ස් වගේම කොෆි ෆ්ලේවර් එකත්, ඒ කියන්නේ අපි ඒක කෝපෙක් එහෙම නැත්නම් ෂණිකෝදී වෙන කෝපි වර්ගයක් ගන්නත් පුළුවන්. ඒක උණු වතුර ටිකකින් හොඳට දිය කරලා රස අනුව අපේ කේක් එකට එකතු කරගන්න පුළුවන්. අපි එකතු කරගන්න කෝපි ජාතිය අනුව ඒක වෙනස් වෙනවා. මොකද සමහර කෝපි තියෙන ටක් ගාලා ගොරෝසුයි, සමහර ඒවා තියෙන රස දෙන්න ටිකක් අපි වැඩිපුර එකතු කරගන්න. ඒ හින්දා අපිට රස අනුව අපිට ඒ අපේ කේක් එකට කෝපි එකතු කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔන්න අද අපි සූදානම් වෙලා ඉන්නේ කොෆි කේක් එකක් හදන්න. ඔන්න දැන් අපි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මතක් කරලා හැමදාම වගේ මං හිතන්නේ මට මුලින්ම තියෙන පිටි හලන්න. හැබැයි ඊට කලින් අපි සූදානම් කෙටි විරාමයකට ගිහින් එන්න. ලිය තමරා තුළින් අපි විවිධ කතා තේමාවන් සම්බන්ධයෙන් කතා බහ කරනවා. ඉතින් අද දවසේ කතා තේමාව ගැන කතා කරද්දී මේ ඔබට විවිධ අදහස් හිතට පහළ වෙනවා ඇති කතා කරන්න. මට මේ දේ කියන්න තිබ්බනම් හොඳයි කියලා ඔබ හිතනවා ඇති. සමහර විට ඔබ දන්න කියන කෙනෙකුගේ ජීවිතය තුළ මෙවැනිම අත්දැකීමක් තියෙනවා වෙන්නට පුළුවන්. සමහර විට ඒක ඔබේ ජීවිතයේ අත්දැකීමක් වෙන්නත් පුළුවන්. ඉතින් අත්දැකීමක් උනත් නොඋනත් මේක නියම අදහසක් ඔබට ඇති. ඉතින් ආරාධනා කරනවා කතා කරන්න කියලා. මේ බොහොම සංවේදී අවස්ථාවක්, බොහොම හැඟීම් බර අවස්ථාවක්. තමන් ආදරය කරන කෙනා, එම තමන්ගේ සහෝදරිය, එහෙම නැත්නම් තමන්ගේ ඉහළිය, තමන් දන්න කියන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නවා කියන එක, මේක මේ අපි
අපි කියන තරම් ලේසි නෑ ඒක කොච්චර අමාරුද අනිත් පාර්ශ්වයේ මේක දරා ගන්න එක. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේ වගේ දේවල් සමාජ වුණ කරන් සිද්ධ වෙනවා මේක හරි සාමාන්‍යයි කියලා. හැබැයි ඒක තව කෙනෙකුට සාමාන්‍ය වෙද්දි තවත් කෙනෙකුට ඒක අසාමාන්‍යයි. කෙනෙකුට බොහොම සුවිශේෂී කාරණාවක් වෙනවා මේ ආදරය කියන කාරණාව. ඉතින් එතෙන්දි මම අර හැමදාම කියනවා වගේ මේ මිනිස් සම්බන්ධතා බිඳ වැටෙනවා කියන එක එච්චර ලේසි නෑ. ඒක බිඳ වටවා ගන්නවා කියන එකත් එතරම් ලේසි නෑ. මොකද එක පාර්ශ්වයක් බොහොම දුකින් මේ කාරණාව සම්බන්ධයෙන් අනිත් පාර්ශ්වයේ සතුටින් ඉන්නවා වෙන්නත් පුළුවන් දුකින් ඉන්නවා වෙන්නත් පුළුවන් මේ කොයි තත්වයක වුණත් බොහොම මානුෂීය කාරණාවක්. ඉතින් මේ ගැන තමයි අපි කතා කරන්නේ දවසේදී ඔබට පුළුවන් අපිට කතා කරන්න 011 4 3 4 66 කියන දුරකථන අංකයට. ඉතින් අපි බලන් ඉන්නවා හවස 4 වෙනකන් ඔබ අපිට කතා කරනකන්. චතු ඔන්න කොෆි කේක් එක ගැන අලිත් ඉමත් කියන්න පුළුවන්. ඔව් වසනා ඔන්න ඉතින් අද අපි හදන්නේ කොෆි කේක් එකක් කියලා ඔබ දන්නවා. මේ වෙනකොට ඔබ ඉන්ග්‍රීඩියන්ට්ස් දන්නවා හදන්නේ මොනවද කියලා දන්නවා. හදන ක්‍රමය බලා ගන්න තමයි දැන් ඔබ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. හොඳයි. ඉතින් ඔන්න දැන් අපි සූදානම් කොෆි කේක් හදන්නේ කොහොමද කියලා හරියටම කියලා දෙන්න. අපි ෂෙෆ්ට එනවා බාර දෙමු නේද? ෂෙෆ්. ඔව් චතු මුලින්ම අපිට තියෙන්නේ මොනවද කරන්න? පිටි සහ බේකින් පවුඩර් හලා ගන්න. ගොඩක් අය මගෙන් අහන ෂෙෆ් ඔයාට පුළුවන් පිටි හැලන්න විතරද කියලා. නෑ අද කේක් එකත් හදන විදිය චතුටම කරන්න කියලා මම කියලා දෙනවා. ආ හරි. හොඳයි. ඔන්න ඉතින් අපි මුලින්ම පිටි 250 සහ බේකින් පවුඩර් කොච්චරක්ද? කොච්චරක්ද? තේ හැඳි දෙකක්. පුරෝලත් නෙමෙයි ඒක කපලත් නෙමෙයි සාමාන්‍ය ගානට තේ හැඳි දෙකක් සහ අපි බේකින් සෝඩා දාන්නේ චොක්ලට් කේක් වලට. පිපෙන්න. පිපෙන්න. මේක දැම්මේ බේකින් පවුඩර් තේ හැඳි දෙකක් විතරයි. හොඳයි. අපි දැන් ඔන්න බේකින් පවුඩර් තේ හැඳි දෙකක් සහ පිටි ග්‍රෑම් 250 තමයි මේ විදිහට හලා ගන්න හදන්නේ. ඒ අතරතුර ෂෙෆ් මොනවද කරන්නේ? ඔව් මුලින්ම චතු අපි නෙස්කැෆේ මොනක් කෝපිටි අපේ කෝපිටික දිය කරගනිමු. අපේ කෝපි තේ හැඳි දෙකක විතර ප්‍රමාණයක් අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේක අපිට උණු වතුර ටිකක් දාලා දිය කරලා මේක තික්නස් එකට අපිට දියරයක් වගේ හදාගෙන ඊට පස්සේ අපේ කේක් එකට එකතු කරගන්න. අපි මුලින් මේක හදලා තියෙනවා. හොඳයි මම පළවෙනි අතාවට ඔන්න පිටි ටික හලාගන්න. ඉවරයි. දැන් දෙවෙනි සැරේටත් මේ විදිහට පිටි ටික හලා ගන්න ඕනි. වෙනදා වගේම අපි තුන් පාර පිටි ටික හලා ගන්න ඕනි. මෙහෙම හොඳට කෝපි එක අපි මුලින්ම හොඳට දිය කරගෙන ඉන්න ඕනේ. ඊළඟට අපි අපේ ඉතුරු වැඩ ටික බලමු. මුලින්ම අපි සාමාන්‍ය කේක් එකක් හදද්දී පිටි ටික හලාගත්තට පස්සේ අපේ බටර් ටිකයි බිස්සීනේ ටික ටික එකතු කරලා හොඳට ෆ්‍රේම් එකක් වගේ එන්න බීට් කරගන්න ඕනේ. හොඳයි පිටි දෙවතාවක් හදලා ඉවරයි. දැන් තුන්වෙනි වතාවටත් පිටි සහ බේකින් පවුඩර් මේ විදිහට හලාගන්න ඕනි. ඒ අතරතුර ෂෙෆ් බටර් ටික බීට් කරගන්න ඕනි හොඳට එකම පැත්තට සහ ඒක හොඳට ක්‍රීම් එකක් වගේ එන ආකාරයට. මේකදී අපි බටර් එක ගොඩක්ම කූල් වෙච්ච එකකුත් එහෙම නැත්නම් ගොඩක්ම සොෆ්ට් වෙච්ච බටර් එකකුත් පාවිච්චි කරන්නේ නැතුව අපි හැමදාම කියනවා වගේ සාමාන්‍ය ගාන බටර් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි සීනි ටික ටික එකතු කරගන්නවා. සීනි සහ බටර් තමයි මේ විදිහට අපි මුලින්ම බීට් කරගන්නේ. කොම් පැත්තට බීට් කරගන්න ඕනි ෂෙෆ් හැමදාමත් කියනවා වගේ. ඒ වගේම ක්‍රීම් එකක් වගේ එන ආකාරයට එනකල් අපි මේ ටික හොඳට බීට් කරගන්න ඕනි. සීනි කොච්චර ෂෙෆ් තියෙන 250ද? 250යි සීනි 250යි. කොෆි කේක් වල මොනවද විශේෂත්වය? ඔව් ඇත්තටම කොෆි කේක් එකේ දැන් අපි හැමදාම වැඩිපුර අපිට කන්න හම්බ වෙන්නේ මාබල් කේක්, රිබන් කේක්, බටර් කේක් ඒ වගේ දේවල් ටිකක් වෙනස්සක් තියෙ වෙනස් රසක් තියෙන කේක් තමයි කොෆි කේක් කිව්වම. මේක අපිට කොෆි ගැටෝ කියලා මොකක් ගැටෝ කියලා කියනවා. වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන් වැඩිපුරම ගැටෝස් තමයි හොටෙල්ස් වලට ගිහිල්ලා අපිට ගන්න තියෙන්නේ. නමුත් නිවසේදී ලේසියෙන් අපිට හදා ගන්න පුළුවන් විදිහට තමයි අපි මේ කොෆි කේක් එක පෙන්නන්නේ. සතුටුයි දැන් ෂෙෆ් හැමදාම අපිට කියනවානේ මේ දුඹුරු සීනි පාවිච්චි කරන්න බෑ කියලා කේක් වලට. දැන් අද කේක් එක නම් මම හිතන්නේ වර්ණීය ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපිට දුඹුරු සීනි පාවිච්චි කරන්න පුළුවන්ද? ඔව් දුඹුරු සීනි පාවිච්චි කරන්න පුළුවන් වාසන. ඒකේ වෙන්නේ දුඹුරු සීනි වල රසය අඩුයි. දැන් අපි දැන් තේකකට දැම්ම උනත් සුදු සීනි මේස හැන්දකොයි දුඹුරු සීනි මේස හැන්දකොයි දැම්මොත් සුදු සීනි වල රස හොඳට දැනෙනවා. ඒ කියන්නේ සීනි රස එච්චර දැනෙන්නේ නෑ. එච්චර දැනෙන්නේ නෑ. ඒකින්ද අපේ කේක් එකේ රසයේ පොඩි වෙනසක් වෙන්න පුළුවන්. වර්ණයේ වෙනසක් නොඋනට ඒකින්ද වඩා හොඳයි අපි සුදු සීනි පාවිච්චි කරන එක. හොඳයි.
හදයි කියලා අදත් අපි වෙන ලබන සුදු සීනි තමයි අපි කේක් එක හදන්න එකතු කරගන්නේ. සීනි 250 සහ බටර්. සැකරද බටර් එක 250. බටර් 250 මේ විදිහට මුලින්ම බීට් කරගන්න ඕනේ. ඒ අතරතුර බේකින් පවුඩර්, බේකින් සෝඩා, බේකින් පවුඩර්, බේකින් පවුඩර් සහ පිටි 250 අපි තුන් පාරක් හලා ගත්තා. අතරම රසවත් කේක් එක. සමහර ගෙවල් වල අයිති ප්‍රශ්න තියෙනවා මේ කොෆි කේක් එක සමහර වෙලාවට තිත්ත රස එනවා. කොෆි වැඩි වුණාම දෙනවා මේ. ඔව් කොෆි වැඩි වුණාම තමයි ටිකක් තිත්ත රස එන්නේ. ඒක අපි එකතු කරන කොෆි එකෙත් රස බලන්න ඕනේ. වෙනද පොලේ ගොඩක් කොෆි වර්ග තියෙනවා. අපි හොඳ රසවත් කොෆි එකක් එකතු කරගත්තොත් අපේ කේක් එකේ රසය හොඳට තියෙනවා. හොඳ රසයක් ගන්න නම් හොඳ හොඳ විදිහේ කොෆි එකක් පාවිච්චි කරන්න ඕනේ. අපි තව සීනි ටිකක් තියනවා. තව ටිකක් කේ ටිකක් දාලා හොඳට බීට් කරගන්න ඕනේ. අද විතර හතරක් නේ. සමහර දවසක විතර හයක් එකතු කරන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ස්පොන්ජ් කේක් එකේ තමයි විතර හයක් පාවිච්චි කරන්නේ. විතර හයයි පිටි 250යි සීනි 250යි. මේකේදී චතු සාමාන්‍ය අපි කිලෝ එක ක්‍රිස්පි එකට විතර හතරක් පාවිච්චි කරන්නේ. ඒ වගේම කිලෝ දෙකේ රෙසිපියක් හදන එක කියන්නේ ග්‍රෑම් 500 ගන්න ගත්තොත් මම කියලා දීලා තියෙනවා විතර 9ක් පාවිච්චි කරන එක විතරක් වැඩිපුර පාවිච්චි. ඒතර අපේ කේක් එකේ වොලියුම් එක හොඳට වැඩිපුර පිපිලා එනවා. දැන් චතු මේකට අපි විතර එක එක එකතු කරගන්න තියෙන්නේ. අපි මුලින්ම බටර් සහ සීනි ටික එකට දාලා බීට් කරගත්තා. ඊට පස්සේ විතර එක එක එකට එකතු කරන ගමන් මේ විදිහට බීට් කරගන්න ඕනේ. ඒ වගේම තමයි අද දවසේදී ඔන්න ඉතින් අපි හදන්නේ කොෆි කේක් එකක්. ඔබට කොෆි කේක් එක හදාගෙන යනකොට යම්කිසි ගැටලුවක් ඇති වුවත් සමහර විට දැන් ඒත් වඩන කෙනා යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණත් එහෙම ඔබට දෙකේ ඉන්න හතර වෙනකල් අපිත් එක්ක හැඳිලා ඉඳලා මෙන්න මේ දුරකථන අංකයට ඇමතුමක් දීලා ඔබට ෂෙෆ්ගෙන් ඕනෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ කේක් එක සම්බන්ධව 0114334466 කියන දුරකථනයට දුරකථන අංකයට ඇමතුමක් දීලා ෂෙෆ් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. චතු අපි හෑන්ඩ් බීටර් එකේ මේක මික්ස් කරද්දී පොඩ්ඩක් මේක බටේ ටික හොඳට කවලම් කරලා ගන්න ඕනේ. මොකද සමහර වෙලාවට බටේ එකයි සීන් එකයි අපි බුලිප් බීට් කරන්නේ. ඒක වටේට තැවරුණාට පස්සේ ඒක මැද්දට එකතු වෙන්නේ නැති වෙන්න පුළුවන් අපි විතර දාලා බීට් කරද්දි. නිතරම ඒක පොඩ්ඩක් අපි මික්ස් කරලා ගන්න ඕනේ. අපි විතර එකයි එකතු කරේ තාම. පස්සේ විතර එකට කරන ගමන් නැවතත් බීට් කරගන්න ඕනේ. දුරකථන අංකේ මතක් කරා විතරයි අපිට දුරකථන අංකයක් ඇවිත් ඉනවා ෂෙෆ්. ඇවිත් ඉන්න ෂෙෆ් එක්ක කතා කරන්න අපි අවස්ථාව දෙන්න සූදානම් ඔබට. අයිබෝන්. අයිබෝන්. අයිබෝන් කවුද මේ? කොහේ ඉඳන්ද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ? කිලියන්දලින් ශනාලි මලිෂා කතා කරන්නේ. ඔව් මලිෂා. මම මේ චෙස්ට සුබපතන්නයි කතා කරේ. මුලින්ම ස්තුතිවන්ත වෙනවා චෙෆ් හැමදාම අපිට ලස්සන ලස්සන කේක් වර්ග කියලා දෙනවා හොඳට හදන්න. බුදු මුෂ්ටියක් තියාගන්න නැතුව. ඇත්තටම අපි මේ තව සුබ ප්‍රාර්ථනා කරනවා ඒ වගේ කේක් හදන්න පුළුවන් ඉන්නේ කියලා. Thank you. බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි මලීෂා මහත්මිය. ඒ විදිහට අපේ ෂෙෆ්ට ෂෙෆ් තාතා දිරිගන්නනවට නේද? හැමදාම ෂෙෆ් දිරිගන්නන අපේ ප්‍රේක්ෂකයෝ හැමදාම බලන්නේ ෂෙෆ් මේ රසවත් ආහාර රසවත් කේක් වර්ග හදන්න කියලා දෙනවා. ඉතින් ඔන්න අද දවසේදී අපි සූදානම් වෙලා ඉන්නේ කොෆි කේක් එකක් හදන්න. අපි තාම පුංචි වැඩ ටිකක් විතරයි පටන් ගත්තේ. පිටි තුන් පාරක් හලා ගත්තා. ඒ වගේම බටර් සහ සීනි එකට දාලා බීට් කරා. ඊපස් අපි ඒකටම විතර එක එක දාලා බීට් කරන ගමන් තමයි මේ ඉන්නේ. අපි විතර දෙකක් එකතු කරා. මේ විතරෙත් මේ විදිහට එකතු කරගත්තා. අපි හැමදාම කියන එක එකම පැත්තට තමයි බීට් කරගන්න. සාමාන්‍ය අපිට මේ වගේ බීට් කරන්න වෙලාවක් නෑ අපේ හිතේ හිතට. මිනිත්තු 5ක් 10ක් ඇතුළත තතු අපි සාමාන්‍ය කිලෝ එකක කේක් එකක් වගේ දෙයක් බීට් කර ගන්නවා. ඒක තමයි ඉක්මනටම අපේ කේක් එක හොඳට මේවා වෙලා බීට් වෙලා එන්නේ. මොකද අපි ඒක වැඩිපුර වෙලාවක් බීට් කරොත් අපේ බටර් එක ඔයිල් වෙන්න පුළුවන්. අපේ බටර් එක ඔයිල් වුණොත් ඒක අපේ කේක් එකේ පොඩ්ඩක් හාඩ් වෙන්න බලනවා. හොඳයි. ඉතින් ඔන්න අද කොෆි කේක් එකක් තමයි හදන්න කියලා දෙන්නේ. ඔන්න ෂෙෆ් අන්තිම බිත්තරෙත් මේ විදිහට එකතු කරගෙන බීට් කර ගන්නකල් අපි සූදානම් නැවතත් කෙටි විරාමයකට ගිහින් එන්න. Yeah.
අපි ජීවත් වෙලා ඉන්න මේ ටික කාලෙට අපිට කොතරම්මයි මුණ ගැසෙනවාද මේ හමු වෙන මුණ ගැහෙන හැම දෙනාම කාලෙකදී බෙන්මලා යනවා කාලෙකදී අපි හිටපු යාළුවන් නෙමෙයි අපි ටිකක් කාලයක් ගිහිල්ලා අපිත් එක්ක ඉන්නේ සමහරක් වෙලාවට අපි විශ්වාස කරනවා මේ අපි හුඟක් ආදරය කරපු අය සමහරක් වෙලාවට අපි දන්නේම නැහැ අපේ ජීවිත වලින් ඈත් වෙලා ගිහිල්ලා ඉතින් ඒ විදිහටම තමයි මේ ආදරය කරනවා කියන මේ කාරණාව ඇතුළතල හුඟක් දෙනා උත්සාහ කරනවා මේ කෙනා මගේමයි කියලා කියන්න මේ ආදරේ මගේ කියලා කියන්න හැබැයි යම් තැනක මේ දේ එහෙම වුණොත් වෙනස් වුණොත් චතු මේ බැත්තර දිහ මගේ දිහා බලන් ඉන්නවා මට හිතෙනවා ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා. ආනන්ද මොන හරි. ආනන්ද මොන හරි. එපා නේද? නෑ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න අමාරු දැන් ප්‍රශ්නයක් අහන්න. ජීවිතේ මොන යම් අවස්ථාවක මේ කතාවේ වගේම තමන් ආදරය කරන කෙනා තමන් දන්න කෙනෙකුටත් ආදරය කියලා තිබුණොත් එහෙම මොකද කරන්නේ? මොකද්ද කියන්නේ? විශ් කරන්න වෙන්නේ නේද? දැන් ටික කර කල ඉන්නවා මේ වගේ උත්තරයක් නෙමෙයි අය දුන්නේ. ඉතින් ඒ නිසා මම මේ ප්‍රශ්නේ මේ චතුවකින් ඇහුවේ. ඇත්තට මේක කොච්චර අමාරුද දරා ගන්න? ඒ කියන්නේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දෙන්න පුළුවන්ද? ටිකක් ඒක අමාරුයි. මේ කාන්තාවගේ පරිශ්‍රයෙන් හෝ වේවා, පිරි පරිශ්‍රයෙන් හෝ වේවා, තමන් ආදරය කරන කෙනෙක් තමන්ටත් ආදරය කියන ගමන් තවත් කෙනෙකුට ආදරය කියලා තිබීම. ඒක කොච්චර අමාරුද? නැත්තම් මම ඔයාත් එක්ක විවාහ වෙන්නත් කැමතියි, මම ඔයත් එක්කත් විවාහ වෙන්න කැමතියි. මේ කියන කාරණාව ටිකක් අමාරුයි දරා ගන්න. ඉතින් මේ ගැන තමයි දවසේ අපි කතා බහ කරන්නේ. ඉතින් කතා තේමාව තුළ ඒ කතා කරපු කාන්තාවේ තරුණිය කියනවා ඇයි විවාහ වුණේ නැහැයි කියලා. ඉතින් කොහොමද මේ දේ කෙනෙක් දරා ගන්න? ටිකක් අමාරුයි. ඉතින් මේ ගැන ඔබට යම් අදහසක් ඇති තවමත් හිත හිතා ඉන්නවා නම් කතා කරනවද දවසේ කියලා හිත හිතා ඉන්න එපා. අංකනය කරන්න අපේ දුරකථන අංකය 011 4 3 4 66 එක දුරකථන අංකයට. ඉතින් අපිට කතා කරලා කියන්න ඔබේ හිතේ තියෙන අදහස්. හොඳයි. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි අලි සූදානම් චතුව ඉන්න පැත්තට යන්න ෂෙෆ් බලන් ඉන්නවා කේක හදන හැටි අපිට කියලා දෙන්න චතුව. ඔව් වාසනා දුරකථන අංකය මතක් කළා විතරයි ඔන්න අපිට දුරකථන ඇමතුමක් ඇවිත් තියෙනවා. ඇවිත් තියෙන ෂෙෆ් එක කතා කරන්න මම හිතන්නේ ප්‍රශ්නයක් ගැන අහන්න වෙන්න ඇති. අපි ඇයට සවන් දෙමු නේද ෂෙෆ්? ඔව්. අයිබර්න් ඔබට මම ජෙෆ්ටයි සිට සායතනයට ඔක්කොටම සුබ පතනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහන් කරගෙන යනවාට. මොකද අපි කේක් ගැන බොහොම උනන්දුවෙන් මේ ආසාවෙන් මේ වැඩසටහන් විශේෂයෙන්ම බ්‍රහස්පතින්ද මම උමනාවෙන්ම බලනවා. ඉතින් ඔබතුමාට ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං. මට දැන් අදාහන්න තියෙන ප්‍රශ්න තමයි දැන් මේ කෝෆි ඔක්කොම දිය කරානේ මේ ඔබතුමා. එතකොට දැන් අපිට චොක්ලට් කේක් වලට අපි මේ පිටි වලට මේ එකතු කරන බේකින් පවුඩර් එක චොක්ලට් පවුඩර් හලා ගන්නවනේ. එහෙම හලා ගන්න නැතුව කියන්නේ දැන් ඔබතුමා අද දිය කරන්න අපිට ඒ වගේ හලාගෙන කොෆි කේක් එකක් හදන්න පුළුවන් නේද? ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට කෝපි කුඩු එක හොඳ ෆයින් කෝපි එකක් ගත්තොත් එහෙම හලලා කරන්න පුළුවන්. ඒකේදී අර මං කිව්වා වගේ රස ගැන ප්‍රශ්න එනවා. මොකද අපි කෝපි කොච්චරක් එකතු කරාද අපි ඒක හලාගත්තට පස්සේ අපි කේක් එක එකතු කරාට පස්සේ අපිට රස බලන්න අමාරුයිනේ. අර දැන් අපි වෙනම එක ඇඩ් කරොත් අපිට දැන් අපි එසන්ස් එකක් ඇඩ් කරද්දී රස බලලා ඇඩ් කරනවා වගේ අපිට ඒ රස අණුව කෝපි ප්‍රමාණය ඇඩ් කරන්න පුළුවන්. නැත්තම් අර විදියට කෝපි හලලා එකතු කරගන්න පුළුවන්. ඒකෙදී අපිට ප්‍රමාණයක් හරියට සාමාන්‍ය තේ හැඳි දෙකක විතර ප්‍රමාණයක් අපිට එකතු කරගන්න පුළුවන්. නමුත් හරියටම රස ගැන දැනගන්න අමාරුයි. අපි දැන් කේක් එක හදලා ඉවරලා ඒක ෆ්ලේවර් එක හැදියට කෝපි එක එකතු කරොත් අපිට අවශ්‍ය ප්‍රමාණයට කෝපි මදි නම් වැඩිපුර එකතු කරන්න පුළුවන්. ඒ වගේ කරන්න පුළුවන්. ඒත් ඒකයි එතන තියෙන වෙනස. මට තව එකක් මේ දැනගන්න ඕනේ මහත්තයා. මේ දැන් අර එඩිබල් ක්‍රීම් කියලා තියෙනවනේ, එඩිබල් ඩස්ට් එක අන්න ඒවා එකතු කරලා එඩිබල් ප්‍රින්ට් එකක් කරලා අපිට පුළුවන් කේක් නිර්මාණයක් ඉස්සරහට බලාගන්න. ඔව්, එතන එඩිබල් ප්‍රින්ට් එක කියුවම ඒක මැෂින් එකකින් ප්‍රින්ට් කරලා එන ස්ටිකර් එකක් වගේ ප්‍රින්ට් කරලා අපි ඒක කේක් එක උඩට අලවන එකක්. මම ඉදිරි සුමානෙක කේක් ඒ ප්‍රින්ට් එකක් වගේ පේන්ටින් එකක් කරන විදිය කියලා දෙන්න. ඒ කියන්නේ අපිට ප්‍රින්ටර් එකක් නැතුව හෑන්ඩ් පේන්ට් කරලා කේක් එකක් නිර්මාණය කරගන්න විදිය. හරි හරි, බොහොම ස්තුතියි නං. ඔබතුමාලට තව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක ඔබ සම්බන්ධ වුණාට, ඒ වගේම ඔබගේ ගැටලු निराකරණය කරගත්තට. ඉතින් ඔන්න අද දවසේදී අපි සූදානම් වෙලා ඉන්නවා කොෆි කේක් එකක් හදන්න. ඉන්ග්‍රීඩියන්ට්ස් මතක් කරලා, ඒ වගේම හදන හැටි භාගයට මතක් කරලා තියෙන්නේ. අපි පොඩ්ඩක් හදන හැටි අපව මතක් කරලා අපි ඊළඟ වෙලට ටික පටන් ගමු නේද ෂෙෆ්? ඔව් චතු, දැන් මුලින්ම අපි පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි චතු හලාගත්තා. ඒ අතරතුර අපි බටර් එකට සීනි ටික දාලා බීට් කරලා අපි බිත්තර එක එකතු කරලා හොඳට ක්‍රීම් එකක් හැදියට එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ තව මේක දැන් හොඳට ක්‍රීම් එක වගේ බීට් වෙලා තියෙන්නේ. මේකට අපිට වැනිලා එසන්ස් එකයි අපේ කෝපි එකතු කරගන්න පුළුවන්. පුළුවන්. සාමාන්‍යයෙන් වැනිලා තමයි එකතු කරගන්නේ. තේ හැන්දක විතර ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ කෝපි අපි මං කියවන රස අනු දැන් අපි අර කෝපි පිටියකට දාලා හැලුවොත් අපිට අවශ්‍ය රස
දැනගන්න බෑ. දැන් අපි දැන් මම මේක දාලා තියෙන කලින් පාවිච්චි කරලා තියෙන හින්දා ඒ කෝපි වර්ගය මම දන්නවා කොච්චරක්ද ඒක සාමාන්‍ය ඒ කෝපි වර්ගය. තේ හැඳි දෙකක් විතර එකතු කරා නම් ඇති. සාමාන්‍ය දැන් ගෙදරදි කරනවා නම් ඒගොල්ලන් මුලින්ම ඒ වර්ගය එකතු කරලා කරනවා. ඒක රස බලලා අවශ්‍ය නම් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් අපි ඔන්න අද හදන කේක් එකට අපි කොෆි තේ හැඳි දෙකක් තමයි එකතු කරන්නේ. ඊට පස්සේ අපි අර හදාගත්ත මිශ්‍රණයම එකට එකතු කරලා අපි හොඳට බේස් කරගන්නවා. එතකොට මේක හදලි වරනම chef මේක මේකේ පැහැය මොන වගේද? දුඹුරු පාට වගේ තියෙනවා නැත්නම් අපේ බටර් කේක් එක වගේ. බටර් කේක් එක වගේමයි පොඩි පැහැයේ වෙනසක් තියෙනවා ටිකක් තද පැහැයක්. හා ඒකට අපි කාලා බලලාද කියන්නවනේ මේ කොෆි කේක් කියලා. ඔව් මේකෙදි දැන් මේට වැඩිය ප්‍රමාණයෙන් රස වැඩි වෙන්නේ. අපි මේක සිරප් කරනවා. දැන් අපි කලින් කියලා දීලා තියෙන චතු කේක් එක අපි සිරප් කරන්න ඕනේ කියලා. ඒ සිරප් එකටයි අපේ අයිසින් එකටයි අපි තවත් කෝපි එකතු කරගන්නවා. ඒ ඔක්කොම එකතු වුණාම තමයි ඒකේ රස වැඩි වෙන්නේ. ඊට අමතරව අපි අයිසින් කරන ක්‍රමෙන් තමයි ඒක කෝපි කේක් එකක් කියලා හඳුනගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට හදුවොත් අපිට කෝපි කේක් එකක් කියලා හඳුනගන්න බෑ. කෑවට පස්සේ තමයි හඳුනගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අපි මේකට පිටි ටික එකතු කරගමු. අපි ඔන්න කෝපි එකතු කරගත්තා. වැනිලා ස්ටම්ස් එකතු කරගත්තා. අපි ළඟට දැන් පිටි ටික එකතු කරන්න තමයි හදන්නේ. අපි හැමදාමත් වගේ පිටි එකතු කරලා බීට් කරන්නේ නැහැ. අපි හැමදාම වගේ බීට් කරන්නේ තෝ ෆෝල් තමයි කරන්නේ. මෙන්න මේ විදිහට පිටි එකතු කරගන්නවා ටික ටික. වෙන්දට වඩා අමුතු පැහැයක් තියෙනවා නේද? තියෙනවා. වෙන්දට බටර් පාටනේ තියෙන්නේ. අද ඒක ටිකක් කලෙක ඩාර්ක් කලර් එකක් තියෙන්නේ. ඒ වගේම අර වෙනස් මික්ස් වුණාට පස්සේ වෙනස්. මෙන්න මේ විදිහට ෆෝල් කරගන්න ඕනි පිටි ටික දාලා. අපි ඒකත් අර එකම පැත්තට තමයි තමයි ෆෝල් කරගන්නේ. එතකොට මේක අපි හදන අවස්ථාවේදීත් කොහොමත්ම කොෆි කේක් එකක් කියලා දුඹුරු පැහැයක් එහෙම මුකුත් නැහැ. හදලි වරුණාට පස්සේ අපිට පුළුවන් ඒ කොෆි කේක් එකක් කියලා දැනගන්න රස අනුව. රස අනුව සහ අපිට ඒක ඩිසයින් කරන විදියෙන්. හොඳයි අපි මෙන්න මේ විදිහට පිටි ටිකක් එකතු කරගෙන ෆෝල් කරගත්තා. දැන් මේ ටික ෆෝල් කරගන්න කල අපි සූදානම් කෙටි විරාමයකට ගිහින් එමු. විරාමෙන් අනතුරුව අපි සූදානම් වෙලා ඉන්න ලිය තඹරා වැඩසටහන තුළින් තාමත් රසවත් කොෆි කේක් එකක් හදන හැටි කියලා දෙන්න. ඉතින් මේ මෙද්දී අපි වැඩ කොටසක් නිම කරලා තියෙන්නේ. මම හිතන්නේ අවසාන වශයෙන් දැන් කරගන්න තියෙන දේක් තමයි කරන්න තියෙන්නේ. අපි chef කෙන් අහලා බලමු. අපි ෆෝල් කරගත්ත පිටි ටික සහ පිටි තව ගොඩක් දේවල් එකතු කරලා අපි දන්නවා ඒ ටික ඊට පස්සේ මොකක්ද කරන්න කියලා. අපේ ට්‍රේ එකට එකතු කරා. සාමාන්‍යයෙන් අද අපි කිලෝ එකක කේක් කියන්නේ හදුවේ චතු. අපි දැන් ඒකට සාමාන්‍ය අඟල් 9ක රවුමක් තමයි අරන් තියෙන්නේ. අපි අර ෆෝල් කරගත්ත පිටි, බිත්තර, සීනි අපි ගොඩක් දේවල් එකතු කරා. ඒ ඔක්කොම මේ විදිහට එකතු කරගන්න අපේ ට්‍රේ එකට. ඊට පස්සේ අපි වෙනදා වගේම ලෙවල් කරගන්න. ලෙවල් කරගන්නවා. සාමාන්‍ය අපි රවුන්ඩ් ට්‍රේ එකකට එකතු කරගද්දී ඒක මැද්දෙන් පොඩ්ඩක් අපිට අඩු කරන්න පුළුවන්. මොකද ඒක පිම්බිලා එද්දී මම කියලා දීලා තියෙනවා මැද්දෙන් ගොඩක් ඉස්සෙනවා කියලා. මෙන්න මේ විදිහට මැද පොඩ්ඩක් ඇතුළට ඇතුළට මේ අහලා වටේ ටික ගානට පොඩ්ඩක් ලෙවල් කරගන්න පුළුවන්. අපි අද මේ කේක් එක කොච්චර සෙල්සියස් 180 සාමාන්‍ය මිනිත්තු අපිට 35ක් 40ක් වගේ කාලයක් සාමාන්‍ය කිලෝ එකක් කේක් එකක් නේද වැඩි වෙලාවක් කියන්නේ 35ක් 40ක් කාලයක් ඇතුළත මේක බේක් කරගන්න පුළුවන්. හොඳයි දැන් අපිට තියෙන්නේ මේක අවන් එකට එකතු කරගන්න. හොඳයි ඉතින් ඔන්න අද දවසේදී අපි ඔබට කියලා දෙන්නේ කොෆි කේක් එකක් හදන්නේ කොහොමද කියලා. අපි හදන හැටි ඔන්න කියලා දුන්නා. දැන් අන්තිමට අපි ඒක සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයේ අවන් එකට එකතු කර ගන්නවා. අවන් එකේ මිනිත්තු 45ක් විතර නේද chef? 35ත් 40ක් වගේ කාලයක් අතර තියෙන්න ඕනි. මෙන්න මේ විදිහට අපි ඊට පස්සේ මොකක්ද කරන්නේ කියලා කියමු නේද? ඔව් ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ බටර් අයිසින් එක හදාගන්න. අපි ඒකට අවශ්‍ය බඩු ටික බලමු. ඒකට අපිට අවශ්‍ය වෙන බටර් ග්‍රෑම් 100ක් 150ක් විතර ප්‍රමාණයක්. අපි කියලා දීලා තියෙන චතු සාමාන්‍යයෙන් අපි බටර් වලට කොච්චර ප්‍රමාණයක්ද අයිසින් සුගර් පාවිච්චි කරන්න කියලා. සාමාන්‍ය 1:2 ප්‍රමාණයක් තමයි අපි පාවිච්චි කරන්නේ. කියන්නේ බටර් 150 ගතත් අයිසින් සුගර් ග්‍රෑම් 300ක් තමයි අපේ බටර් අයිසින් එකට ගන්නෙ.
ඊට පස්සේ ඒක බටයක අනුව ඒකට ඇඩ් කරන අයිසින් ෂුගර් ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට ඒකට අයිසින් ෂුගර් ටිකක් වැඩියෙන් එකතු කරගන්න වෙනවා. සමහර වෙලාවට අයිසින් ෂුගර් අඩු වෙනවා. අඩු එකතු කරගන්නත් වෙනවා. ඊට පස්සේ අද අපි කොෆි කේක් එකක් නේ හදන්නේ. මේකේ රස වැඩි කරගන්න අපි කොෆි ෆ්ලේවර් එක ඇඩ් කරන්න ඕනේ. කෝපි අර ඉස්සෙල්ලා වගේම දිය කරලා මේකට එකතු කරගන්න ඕනේ. හරි. අපි දැන් මුලින්ම කරගන්නේ මොකද්ද? බටර් සහ මේක බීට් කරගන්න ඕනේ. මේක ඔව් බීට් කරගන්න ඕනේ. අපි ඔන්න මේ වගේ බෝල් එකක් අරගෙන අපේ අපි බීට් කරගමු නේද ෂෙෆ්? ඔව්. අපි මුලින්ම අපේ බටර් ටික සහ අයිස් මුලින් බටර් ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අයිසින් ෂුගර් ටික ටික එකතු කරගන්න ඕනේ. ටික ටික එකතු කරගන්න ගමන් තමයි අපි බීට් කරගන්න ඕනේ. මේ වගේ ලස්සන බෝල් එකක් ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට බටර් ග්‍රෑම් 100ක් හරි 150ක් සාමාන්‍ය කිලෝ එකක කේක් එකක් නම් ග්‍රෑම් 100ක් ඇතිචතු. දැන් මම දැන් මෙතන ගොඩක් කට්ටිය ඉන්න නේද කොෆි කේක් කන්නේ. ඒකින්ද කිලෝ එකමාරක විතර කේක් එකක් ගෙනල්ලා තියෙන. ඒකින්ද මම බටර් ග්‍රෑම් 150ක් අරගත්තා. ඔන්න ගෙදර ඉන්න කට්ටිය අඩු වැඩි වෙන ප්‍රමාණයත් එක තමයි බටර් ග්‍රෑම් ගන්න එකතු කර අඩු වැඩි කරගන්න ඕනේ. ඕනේ. අපේ සංඛ්‍යාව වැඩි නිසා අපි ඔන්න අද බටර් ග්‍රෑම් 150 එකතු කරගෙන මෙන්න මේ විදිහට බීට් කරනවා. බීට් කරන අතරතුරද අපි අයිසින් ෂුගර් ටික ටික එකතු කරන්න ඕනේ. දැන් මේහම අයිසින් ටික ප්‍රොඩක්ට් කැට ගහිලා වගේ තියෙනවා. එතකොට අපි ඒක අපි මේක දෙපාරක් විතර හොඳට හලලා ගන්න ඕනේ. එතකොට අපේ අයිසින් ටික හොඳට සොෆ්ට්වෙයාරට එනවා. මේ කැට ගතිය මුකුත් නැති වෙලා යනවා. දැන් මේක අපි හලලා ගෙනල්ලා තියෙන නමුත් ටිකක් වෙලා තියෙදි ඒසේක එහෙම ඒක පොඩ්ඩක් කැට වෙනවා. විදිහට ගෙදර ඉන්න පවුල් හැල උදව්වට අරගෙන එමින් සැරේ එන්න මෙහෙම බටර් සහ පොඩ්ඩක් අපි බීට් කරලිමු දැන්. දැන් ඇත්තටම මේකට එකපාර අපි අයිසින් ෂුගර් ඇඩ් කරනකොට ටික ටික දාලා මේක හොඳට ක්‍රීම් එකක් වගේ එන්න බීට් කරන්න. මේක හොඳට බීට් වෙද්දි තමයි චතු අපේ බටර් අයිසින් එක හොඳට ක්‍රීම් එකක් වගේ එන්නේ. ඊට අමතරව මේකෙදි අපි ගොඩක්ම ඔයිල් වෙන්නේ නැති වෙන්න බටර් එක පාවිච්චි කරන්න ඕනේ. ඒකෙදි තර අපි කේක් එකක් හදද්දි බටර් එක පාවිච්චි කරන වගේම ගොඩක්ම ෆ්‍රීස් වෙච්ච නැති බටර් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම ගොඩක්ම සොෆ්ට් වෙච්ච නැති බටර් එකකුත් පාවිච්චි කරන්න ඕනේ. එකක් ක්‍රීම් එකක් වගේ ආකාරයක වෙනකල් අපි හොඳට බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මොනවද කරන්න තියෙන්නේ? ඊට පස්සේ අපි මේකෙන් සිරප් එකක් හදන්න ඕනේ. අපි අර හැමදාම මම කිව්ව ඉස්සෙල්ලත් අතට පැහැදිලි කරේ සිරප් එකක් හදන්න අවශ්‍යයි කියලා. ඒ සිරප් එක හදලා ඒකටත් කොෆි ෆ්ලේවර් එක ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ කේක් එක සැන්ඩ්විච් කරලා ඒ සිරප් එකෙන් සර්ව් කරලා බටර් අයිසින් එකෙන් අපි ඒක ඩිසයින් කරගන්න ඕනේ අපිට අවශ්‍ය විදියට. හොඳයි මෙන්න මේ විදිහට ටික ටික එකතු කරගන්න තමයි අයිසින් ෂුගර් ටික ටික එකතු කරගන්න ගමන් තමයි බීට් කරගන්න ඕනේ. අපිට මේක ෆෝල් කරන්න බැරි හේතුවත් අපි කියමු නේද? ඔව්. අතන දැන් අයිසින් ෂුගර් එක දැන් බීට් එකක් නැති කෙනෙක්ට අපිට මේක අතින් හොඳට මික්ස් කරගන්න පුළුවන්. එතකොට ෆෝල් කරනා වගේ නෙමෙයි තත්තු පොඩ්ඩක් අපි හයියෙන් ඒක මික්ස් කරන්න ඕනේ. වුඩන් ස්පූන් එකකින් වගේ හයියෙන් අපිට ඒක මික්ස් කරලා ගන්න පුළුවන්. එතකොට අපිට බටර් අයිසින් එක මැෂින් එකක් නැතුව වුණත් හදා ගන්න පුළුවන්. නමුත් ඒකට වැඩිය හොඳට ක්‍රීම් එකක් වගේ හොඳට පෆ් එකක් වෙලා අපේ බටර් අයිසින් එක බීට් බ්‍රේකින් කරද්දි එනවා. ඉතාමත් ලේසියෙන් කොහොමද හදාගන්නේ කියලා දැනගන්න නම් අනිවාර්යයෙන්ම අපිත් එක හතර වෙනකල් එකතු වෙලා ඉන්න ඕනේ. අපි මේකට චතු දැන් අර එක දිගටම අයිසින් ෂුගර් එකතු කරගන්න අරකයි. මොකද එක දිගට ඉක්මනටම අයිසින් ෂුගර් එකතු කරගත්තොත් මේකේ අයිසින් ෂුගර් අපේ බටර් එකත් එක්ක දිය වෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අපේ අයිසින් ෂුගර් වල කැට ගතියක් ඉතුරු වෙනවා. අපි ටික ටික එකතු කරලා මේක හොඳට බීට් කරද්දි ඒක ක්‍රීම් එකක් වගේ හොඳට අයිසින් ෂුගර් එක දිග දිය වෙලා බටර් එකත් එක්ක හොඳට ක්‍රීම් ගතියර තියෙනවා. අපි ටිකක් හොඳට ක්‍රීම් වෙන්න බීට් කරමු. ඔබ මේ දකින්න අයිසින් ෂුගර් සහ බටර් ග්‍රෑම් 150 හොඳට මේ විදිහට අයිසින් ෂුගර් ටික ටික එකතු කරගන්න ගමන් තමයි බීට් කරගන්න ඕනේ. ෆෝල් කරගන්නවා නම් වුඩන් ස්පූන් එකෙන් හොඳට ක්‍රීම් එකක් වගේ එන්න මික්ස් කරගන්න පුළුවන්. මේක විතරද දැන් අපි අද බටර් අයිසින් එකෙන් අපේ කොෆි කේක් එක හදන්න යන්නේ. මේ වගේම කොෆි ගැටෝ එකේදී අපි පාවිච්චි කරන බටර් ක්‍රීම් එක. බටර් ක්‍රීම් එක එතකොට අපි ඒකේ බේස් එක හැටියට අද බටර් කේක් වලින් තමයි බේස් එක ගත්තේ. අපි ස්පොන්ජ් කේක් වලින් තමයි කොෆි ගැටෝ එකකදී බේස් එක ගන්න. ඒකෙදී අපි කලින් කියලා දුන්නාගේ ස්පොන්ජ් කේක් එක හදලා වැනිලා ස්පොන්ජ් එක
ඒකට කොෆි ෆ්ලේවර් එක ඇඩ් කරලා අපිට බේක් කරලා අර සාමාන්‍ය ගැටර් එකක් හදාදී අපි අඩුම තරමේ ලේයර්ස් තුනකටවත් ඒක ස්ලයිස් කරන්න හොඳයි. ඉතින් මෙන්න මේ වගේ බොහෝ දේවල් තවත් කතා කරන්න තියෙනවා. බොහොම දේවල් කියලා දෙන්න තියෙනවා. ඉතින් සූදානම් ඊට කලින් අපි විරාමයකට ගිහින් ඇවිත් නැවතත් කතා කරමු. දැලි තමර දෙවෙනි පැය මේ විදිහට ආරම්භ වෙනවා. ඉතින් ඔබ දන්නවා අනිවාර්යයෙන්ම දෙවෙනි පැයදී අනිවාර්යයෙන්ම කෙනෙක් අපිට එක්ක සම්බන්ධ වෙනවා කියලා අපි දන්න කියන කෙනෙක්. ඉතින් ආත්කන් නිර්මාණයේ කතා කරන්න කලින් මම හිතුව ඔබට යමක් මතක් කරන්න ඕනේ කියලා. ලංකාවේ බුද්ධිමත් කාන්තාවන්ගේ තේරීම, ඒ කියන්නේ නවලී පුවත්පත. ලිය තමර අපි නවලී පුවත්පතත් එක්ක අත්වල බැඳගත්තා. ඉතින් ඔබ දන්නවා මේ වෙනකොටත් සති දවස් පහයි අපි අදන කෑම වර්ග පහ සම්බන්ධයෙන් අපි ඔබව කලින්ම දැනුවත් කරලා තියෙනවා. ඉතින් සවුන දවසේ පළවෙනි නවලී පුවත්පත මිලදී ගත්තොත් මෙන්න මේ කියන විශේෂාංග පිටුව දැක්වෙන මේ පත්තරේ ඔබට පුළුවන්කම තිබෙනවා අපි දවස් පහේ මොනවද හදන්නේ, ඒ වගේම අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද, ඒ වගේම කොහොමද හදන්නේ කියලා කලින්ම දැන කියාගන්න. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා පත්තරෙත් අතේ තියාගෙන අනිවාර්යයෙන්ම දවල් දෙක වෙනකොට ලිය තමන අරබන්න. හොඳයි, ඉතින් චතු බලන් ඉන්නවා ෂෙෆ් එක එකතු වෙලා අද අපිට කොෆි කේක් එකක් හදන්න හැට කියලා දෙනවා. අපි දැන් අයිසින් එක හදාගන්නමින් ඉන්නේ. අපි බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා. ඔව් වසනා, ඉතින් ඔන්න දවසේදී වසන මතක් කළා වගේම අපි හදන්නේ කොෆි කේක් එකක්. ඔබට මතක ඇති පළවෙනි පෑයේදී අපි යම් තාක් දුරට වැඩ කටයුතු අවසන් කරා. ඒ වගේම කේක් එක හදලා අවන් එකට එකතු කරගත්තා. අපි ඊළඟට අයිසින් එක හදාගන්න ගමන් තමයි ඉන්නේ. ෂෙෆ් පොඩ මතක් කරමු අපි ඊළඟට මොනවද කරගන්න ඕනේ කියලා. අපි මේ කරගත්තු අපේ බටර් එකට අයිසින් ෂුගර් ටික එකතු කරලා අපි හොඳ ක්‍රීම් එකක් වගේන බීට් කරගත්තා. ඒකට අපිට රස වැඩි වෙන වැන් ලෙසන්ස් ස්වල්පයක් වගේම අපි කියවනේ අපේ කොෆි කේකේ කොෆි ෆ්ලේවර් එක ඕනේ කියලා. අපි දිය කරගත්ත කෝපි. කෝපි කොච්චරක් එකතු කරනවද? රස 90. හහහ. අපිට මේක ප්‍රමාණයක් කියලා කියන්න බෑ. මොකද එක එක්කෙනා පාවිච්චි කරන එක එක කෝපි වර්ගය 90 එක වෙනස් වෙන්න පුළුවන්. ඒක හින්දා Tamanට අවශ්‍ය රස 90 සමහර වාසය ටිකක් තද රසයකට කෝපි වල. සමහර වාසය ලයිට් රට කෝපි ටේස්ට් එක අපිට අවශ්‍ය විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඉතින් අපි දැන් කෝපි එකතු කරගත්තා. තව මොනවද අපි එකතු කරගත්තේ? වැනිලා. වැනිලා එකතු කරගෙන මෙන්න මේ විදිහට බීට් කරනවා. ඒතර අපි මේවා දාලා ඉවරද? නෑ, අපිට දැන් මේක 90 අපිට අවශ්‍ය නම් තව ටිකක් අයිසින් සුගර් ඇඩ් කරන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔන්න අපි අයිසින් සුගර් වගේම කොෆි එකතු කරගෙන මේ විදිහට බීට් කරනවා. ඒ වගේම තවත් අයිසින් සුගර් ටිකක් තියෙනවා අපිට අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් ෂෙෆ් මේ ටික මේ විදිහට බීට් කරන ගමන් ඔබ දන්නවා අද දවසේදී ලිය තමරා වැඩසටහනේ දෙවෙනි පැය මේ විදිහට ආරම්භ කරලා තියෙනවා. දෙවෙනි පැයේදී අපිත් එක්ක එකතු වෙන අමුත්ත කවුද කියලා බලන්න අපි අනිත් පැත්තට යමු. අද දවසේදීත් ඔන්න අපි සූදානම් වෙලා ඉන්නවා අත්කම් නිර්මාණ පැත්තට අවධානය යොමු කරන්න. ඔබ දන්නවා අත්කම් නිර්මාණ කියනකොට අපිට හැමදාමත් කතා නොකරන බැරි කෙනා තමයි බ්‍රහස්පතින දවසේදී ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි මේනු කටගම් මහත්මිය. අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේනු මිස් අයිබෝන්. අයිබෝන්. අදත් ගෙදර ඉන්න අයට අලුත් දෙයක් හදන්න බලාපොරොත්තු වෙන්න කියලා දෙන බලාපොරොත්තු වෙන්නේ දැවිත් තියෙන්නේ. ඔව්. අද අපි කරන්න හේතුවේ මෙන්න මේක. මේකේ මේ මෙන්න මේ පාවහන් ජෝඩුව තමයි මම අද කියලා දෙන්න හැදුවේ. ඉතින් අපි කිව්වනේ මේක ඔෆිස් යන කෙනෙකුට කියලා. ඉතින් ඔෆිස් යන අය ටිකක් හීල් එකක් තියෙන එකක් දාන්න කැමති. ඒ නිසා අපි හීල් එකක් තමයි අද හදන්න කියලා දෙන්නේ. ඉතින් මේක ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මෙන්න මේක තමයි අද ඔබලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඉතින් ඔන්න අද දවසේදී මේ මහත්මිය සූදානම් වෙලා ඉන්නවා මේ වගේ ඉතාමත් ලස්සන සිරප දෙයක් හදන හැටි කියලා දෙන්න. පොඩි හීල් එකකුත් එක්ක, පොඩි හීල් එකක් එක්ක ඔෆිස් ගමනට ඔෆිස් යන්න හොඳ හීල් දෙකක් තමයි. ඒ වගේම තමයි වට් දෙන්න ඇති. ඔකේ බර බර අඩුයි ගොඩක් බර අඩුයි ගොඩක්. එලවට අපි හීල් එකක් ගත්තම ටිකක් බර වැඩි. නමුත් මේ දෙකේ කිසිම විදියට බරක් නැස. නෝමලි අපි දාන අර නිකන් ස්ලිපර්ස් දෙකක් වගේ තමයි බර තියෙන්නේ. ඉතින් මේ වගේ දෙකක් කොහොමද හදාගන්නේ කියලා තමයි දැන් කියලා දෙන්න සූදානම් වෙන්නේ. හැබැයි ඊට කලින් අපි සූදානම් මේ වගේ සෙටප් දෙයක් හදාගන්න මොනවද වෙන්න කරන්න කියලා කියන්න. ඔව්. දැන් අපි ලිය තඹරතුලින් කතා කරන්නේ ෆ්ලැට් පාවහන් ගැන, කියන්නේ අඩිය නැති පාවහන් ගැන. ඉතින් එතෙන්දී අපි ගත්ත ලාස්ට් එක දැන් මේ වෙනකොට ඔන්න වෙනස් කරන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ගන්න ඕනේ මේ හීල් ලාස්ට් එක. මේක ටිකක් උසයි. ඒ කියන්නේ කකුල තිබ්බහම ෆ්ලැට්ව හිටින්නේ නැහැ. මෙතනින් ඉස්සිලා තමයි හිටින්නේ. ඉස්සරහින් ඉස්සිලා තමයි හිටින්නේ. ඉතින් මේක තමයි මේ වගේ හීල් ලාස්ට් එක හීල් එකට ගැලපෙන්නේ මෙහෙම. මේ විදිහට කකුල ආපුවම එහෙම නැත්තම් අර ෆ්ලැට් එකකින් අපිට මේක කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා තමයි අපි මේ හීල් ලාස්ට් එක තෝරගන්න ඕනේ විශේෂයෙන්. මේ කියන්නේ අපි දැන් ෆ්ලැට් එකෙන් මේක කරන්න බෑ. ඉතින් මේ හීල් ලාස්ට් එක අපිට වෙළඳපොලේ ගන්න තියෙනවා. ඉතින් මේවන් තමන්ගේ කකුලේ සයිස් එකට, තමන් කැමති සයිස් එකකට ලාස්ට් ජෝඩුවක් ඕගොල්ලන්ට
මිලදී ගන්න වෙනවා. ඊට අමතරව දැන් මේ අප සඳහා මම යොදාගෙන තියෙනවා මේ හෑන්ඩ්ලූම් රෙක්සින් කියන දෙක එකට මික්ස් කරලා. ඉතින් ඕගොල්ලන්ට කැමති විදිහට මෙන්න මේ ඩිසයින් එකට අවශ්‍ය පාට වර්ග දෙකකින් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් තනි පාටකින්වත් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ කවර් කරන එකට මැච් වෙන ඒ පාටම උනත් ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට කියලා දෙන්න ඕනේ මේක කොහොමද මේකේ ඉන්සෝල් එක හදාගන්නේ කියලා. ඉන්සෝල් එක කියන්නේ දැන් අපි දන්නවා මේ වගේ සෝල් එකක් ගත්තාම, ඒ කියන්නේ මේ වගේ කකුලක් ගත්තාම අපි මෙන්න මේකේ බ්ලොක් එක අරගෙන මේකට අපි ඉන්සෝල් එකක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ මේක උඩට අලවන්න ෆෝම් එකක් අපිට හදාගන්න ඕමනා වෙනවා. ඉතින් එතෙන්දී අපි මේක ගාන්ට තියලා ඇඳගෙන මේ වගේ අපිට මුලින්ම පුළුවන් කාඩ්බෝඩ් වලින් බ්ලොක් එකක් කපා ගන්න. දැන් මේක ගන්නට අපේ අර හීල් එකේ ප්‍රමාණයට තමයි ගන්නෙ. ඔව් ගන්නෙ. ඉතින් මේක දැන් සමහර කෙනෙකුට මේක කොලයක් තියලා තද කරලා ඒක වටේ ඇඳලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අලුතෙන් හදන කෙනෙකුට ටේප් මාස්කින් ටේප් පළවලා වටේ කපලා අරගෙන ගන්න පුළුවන්. ඉතින් තමාන්ට පුළුවන් විදිහට මේකේ බ්ලොක් එක අරගෙන මේ වගේ මේක ඇතුළට බහින විදිහට තමා බ්ලොක් එක හදාගන්න ඕනේ. ඒ කියන්නේ අපිට පේනවා මේ වටේට මෙහෙම ධාරයක් තියෙනවා. ඒ ධාරේ උඩට එන්න බ්ලොක් එක හදන්නේ. ඒ ධාරේ ඇතුළට යන්න තමා මේ බ්ලොක් එක හදාගන්න ඕනේ. ඒ වගේම අපි දැක්ක දැන් මේක ගත්තා මේකේ මේ වගේ සිදුරු තියෙනවා. මොකද්ද මෙහෙම තියෙන හේතුව? එකක් තමා මේකේ දැන් තවත් පිරෙව්වොත් එකක් තමා මේකේ බර වැඩි වෙනවා. ඊළඟ තමයි ඉතින් අර නිෂ්පාදනයේදී ඒගොල්ලන්ගේ පිරිවැය අඩු කරන්නත් මම හිතන්නේ මේක කරනවා. බර අඩු කරගන්න විශේෂ හේතුවක් නැහැ. එකක් නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න, අනෙත් එක තමා හීල් එක තියෙන වේට් එක අඩු කරගන්න මේක කරනවා. ඉතින් මේකෙදි අපිට වෙන අවාසිය තමයි මෙහෙම එකක් කලවනකොට වාටත් වෙලා ඇති සමහර විට පොඩි සද්දයක් එනවා. ඉතින් මේකේ ඇතුලේ වතුර එහෙම ගියාම නිකන් මේ අමුතු සද්දයක් එනවා. ඉතින් ඒකට මේකේ හිල් ටික අපි ඊවා ෂීට් එකකින් වහගෙන අපිට පුළුවන් මේ වගේ අපි දන්නවා ඊවා ෂීට් කියන එක මම ඊට ඉස්සෙල්ලා ලිය තමයි අතුලින් කිව්වා. ඊවා ෂීට් එකකින් මේක වහගෙන මේ සිදුරු පොඩක් ආයේ සිදුරු කරා නම් ඒකෙන් ගොඩාක් වලකින්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට සමන ඉන්ඩස්ට්‍රියල් වගේ කරනකොට මේ හීල් එකක් ප්‍රෙස් මැෂින් එකකින් ප්‍රෙස් කරනකොට මේකේ තියෙන එයා ටික කොහොමත් අයින් වෙලා හොඳට ඇලවෙනවා. ගෙදරදී හදනකොට අපිට විකල්පයක් විදිහට දැන් මේ ගාන්ටම අපිට පුළුවන් මේ ඉන්සෝල් එකට අමතරව මේ මම පෙන්නන ඊවා ෂීට් එක මේකෙනුත් කොටසක් වටේ කපා ගන්න. කපාගෙන මේකට තියලා අලවන්න ඕනේ. හැබැයි අලවලා නිකන් හිටියොත් නම් අර සද්දෙයි. පොඩ්ඩක් මේ එයා යන්න සිදුරු කරගන්න ඕනේ. අපිට පුළුවන් අල්පනිත්කින් වගේ ඇන්ලා පොඩි සිදුරු ටිකක් හදාගන්න. එතකොට ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. තවත් මොනවද ඕනේ කරන්නේ? මේ වගේ සරප දෙයක් හදාගන්න. ඔව්. ඊළඟට මේක බර අඩු, මේක PU සෝල් එකක්. දැන් PVC සෝල් එකක් ගත්තා නම් මේක බරෙන් වැඩි. ඉතින් මේකට අවශ්‍ය ගම් එක අපිට යොදා ගන්න වෙනවා. හොඳයි. ඉතින් ඔන්න මෙන්න මේ ටික තමයි මේ වගේ ඉතාමත් ලස්සන ඔෆිස් එකට දාන්න පුළුවන් සරප්පු දෙකක් හදාගන්න ඕනි කරන්නේ. අපි සරප්පු දෙක හදන්න කියලා දෙන්න කලින් තවත් දෙයක් ගැන කතා කරන්න සූදානම්. ඔබ දන්නවා ඔබේ ශරීරය කොහොමද පවත්වා ගන්න ඕනි කියලා. ගොඩක් වෙලාවට අපි නිරන්තරයෙන් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. හැබැයි ලෙඩ රෝගවලට ගොදුරු වෙන කලින් අපේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද පවත්වා ගන්න ඕනි කියලා තමයි අපි දැන් කියලා දෙන්න සූදානම් ඉන්නේ. අපි ගිහින් බලමු. ඔබට මතකද ලියතමර වැඩසටහනෙන් අපි ඔබට කියලා දුන්නා කොහොමද ලස්සනට ඉන්නේ, ඒ වගේම කොහොමද හැඩට ඉන්නේ කියලා. ඉතින් අද අපි සූදානම් වෙලා ඉන්නවා තව ස්ටෙප් එකක් ඉස්සරහට තියන්න. ඉතින් ඒ සඳහා අපිත් එකතු වෙලා ඉන්නවා ඩොක්ටර් තනුකි. ඉතින් ඩොක්ටර් අපි මුලින්ම කතා කරමු. කවුද මේ ඩොක්ටර් තනුකි කියලා කියන්නේ? ඔව් මම අනෙක් ඩොක්ටර්ස් වගේ නෙමෙයි, ටිකක් වෙනස්. ඒකයි මම මේ කාන්තාව ගොඩක් නැති ශේෂ්ත්‍රයක ඉන්නේ. මේ ස්පෝර්ට්ස් නැත්නම් ව්‍යායාම සම්බන්ධ මේ ස්පෙෂාලිටි කියන්නේ. මම සර්ටිෆයිඩ් එක්සර්සයිස් මෙඩිකල් ස්පෙෂලිස්ට් කෙනෙක්. මං අධ්‍යාපනය ලැබුවේ US වල. එහෙන්නකොට මම ගොඩක් කාලෙ ඉඳන් ව්‍යායාමයේ දුනා. එතකොට මං ගොඩක් මානසික තෘප්තියක් ලැබුවා ව්‍යායාම නිසා. ඒ නිසා මම මේ වගේ ශේෂ්ත්‍රයකට එන්න හිතුවා. සාමාන්‍යයෙන් ඩොක්ටර් කෙනෙක් ප්‍රතිකාර කරන්නේ ලෙඩක් හැදුනට පස්සේනේ.
එවනට ලෙඩක් හැදෙන කලින්ම ප්‍රතිකාර කරන කෙනෙක් තමයි ඩොක්ටර් තනුකි කියන්නේ. මේක ඇත්තක්ද? එහෙම කියන්නත් පුළුවන්. මොකද මේ ගොඩක් අපේ රටේ පුරුදු වෙලා තියෙන්නේ රෝගී තත්ත්වයක් හැදෙනකන් ඉන්නවා. දැන් මම බෙහෙත් ගන්න ඕනේ, දැන් මම එක්සර්සයිස් කරන්න ඕනේ. ඒ බෙහෙත්වල තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් අපි ඒතර සමහර වෙලාවල ජීවිත කාලෙම බෙහෙත් ගන්න ඕනේ තත්ත්වයක් එන්න පුළුවන්. ඒ තත්ත්වෙට එන්න කලින් ඒක වළක්වා ගන්න එක තමයි හරි දේ වෙන්න ඕනේ. මොකද අපිට ආහාර පාලනෙන් ඔය ව්‍යායාම වලින් ගොඩක් රෝග තත්ත්ව වළක්වා ගන්න පුළුවන්. දියවැඩියාව අධික මේ කොලෙස්ටරෝල්, හෘදයාබාධ, අධික රුධිර පීඩනය වගේ බොහෝ රෝග තත්ත්වයන් නිසි විදිහට අපේ ජීවන රටාව වෙනස් කරගත්තොත්, ඒ කියන්නේ බිහේවියර් මොඩිෆිකේෂන්, ලයිෆ් ස්ටයිල් චේන්ජස් ඒව කරලා ආහාර පාලනය කරලා අපේ අපි නිතරම ෆිසිකල් ඇක්ටිවිටි කියන්නේ එක්සර්සයිස් කරලා මේ අපේ ශරීර සෞඛ්‍යතා මට්ටම හොඳ තත්ත්වයක තියාගත්තොත් ඒ රෝග තත්ත්වයන් එන එක අපිට වළක්වා ගන්නත් පුළුවන්. ඩොක්ටර්, අපේ කාන්තාවන්ට තියෙන වැඩ රාජකාරි නැද්ද? කොහොමද වර්ක්අවුට් එකක් කරන්න අපි කාලය හදාගන්නේ? ඔතරනේ දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නය ඇවිල්ලා ඒගොල්ලෝ තමන්ට මුල් තැන දෙන්න, තමන්ගේ දරුවන්ට, ස්වාමි පුරුෂයට සහ පවුලට තමයි මුල් තැන දෙන්නේ. ඒක වෙනස් වෙන්න ඕනේ ඉස්සෙල්ලා අපි තමන්ගේ ශරීර සෞඛ්‍යයට මුල් තැන දෙන්න ඕනේ. එතනින් තමයි පවුලේ සතුට, නිරෝගීකම ඔක්කොම මේ එක දිගට ගෙනියන්න පුළුවන් වෙන්නේ. මොකද ගොඩක් අය හිතන් ඉන්නේ ජිම් එකකට මේ යන්න ඕනේ, මේ එක්සර්සයිස් කරලා මේ සෞඛ්‍ය සම්පන්න වෙන්න. ඒක එහෙම නෙමෙයි. ගෙදර ඉඳන් වුණත් ව්‍යායාම කරන්න පුළුවන්. අපි මේ වැඩසටහනෙන් අපි පෙන්නමු කට්ටියට ගෙදර ඉඳන් හරි කරන්න පුළුවන් ව්‍යායාම. ජිම් එකකට යන්නේ නැතුව ගෙදර ඉඳන් අපිට වර්ක්අවුට්ස් කරන්න පුළුවන්. ඉතින් ඩොක්ටර් තනුකි ඒ ගැන අද අපිට කියලා දුන්නා. ඉතින් මේ වගේම ඔබේ ජීවිතයට වැදගත් වෙන තවත් දේවල් එක්ක අපි ආයෙ ලබන සතියේ හමු වෙමු. හොඳයි. ඇය සඳහන් කරපයිද ජීවිතයේ තමන්ගේ අවධානය වෙන කෙනෙකුට දෙන්න කලින් තමන් ගැන අවධානය තියාගන්න ඕනේ. තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය තියාගත්තොත් එහෙම ඔබට පුළුවන් අනිකාගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් අවධානයෙන් ඉන්න. ඉතින් ඒ බව මතක් කරමින් ඔබ දන්නවා අද දවසේදී දෙවෙනි පැය මේ විදිහට ආරම්භ කරා. අපි මෙන්න මේ වගේ ලස්සන සෙරප දෙයක් තමයි අද හදන්න කියලා දෙන්නේ. මේනු මහත්මයාවත් ඉන්නවා මේ දෙක කොහොමද හදන්න කියලා දෙන්න. අපි ඕනි කරන ද්‍රව්‍ය මතක් කරා, දැන් සූදානම් හදන හැටි කියලා දෙන්න. ඔව්, අපි සෝල් එක ගැනත් කිව්වා. ඉතින් මේ සෝල් එක PU සෝල් එකක්. ඉතින් මීට වැඩිය බර අඩු සෝල් එකක් සාමාන්‍යයෙන් ලංකාවේ නැහැ. මේක තමයි තියෙන බර අඩුම සෝල් එක. ඉතින් PVC සෝල් එකක් මේ විදිහටම තියෙනවා. හැබැයි ඒක බරෙන් අඩුයි. ඉතින් මේ දෙක අලවනකොට අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ ඒ දෙකට පාවිච්චි කරන ගම් වර්ග ගැන. ඉතින් ඊළඟට කියන්න තියෙන්නේ දැන් මේකේ අපර එක, ඒ කියන්නේ දැන් මේ ඩිසයින් එකක් විදිහට මේ උඩ කොටස හදාගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඕන නම් පුළුවන් මේකට පටි ටිකක් එකතු කරගන්නත්. ඉතින් මේක නම් පටි එකතු කරලා හදාගත්ත ඩිසයින් එකක් නෙමෙයි. මේකෙදි අපිට පුළුවන් අපිට මේකේ ඩිසයින් එක සාමාන්‍යයෙන් කොලයක් තියලා ඇඳ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටේප් එකක් ගහලා මේ විදිහට හරියට ඇඳ ගන්න මුලින් අපිට මේ විදිහ පටියක් අපිට චූටි පටියක් අපිට ගන්න ඕනේ. මේ වගේ ඩිසයින් එකක් අඳින කෙනෙකුට මේ වගේ ඩිසයින් එකක් මුලින්ම ලාස්ට් එකේ ගන්නට ඇඳ ගන්න වෙනවා නේ. ඔව්, ඊට පස්සේ තමයි අපි මේක ඊව ෂීට් එකෙන් කපා ගන්න. හොඳයි. ඉතින් ඔන්න මෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් ටිකක් එකතු කරලා තමයි මේ වගේ අලංකාරමත් සෙරප දෙයක් හදාගන්න ඕනි. ඒ බව මතක් කරමින් අපි සූදානම් නැවතත් කෙටි විරාමයකට ගිහින් ඇවිත් සෙරප දෙක හදන හැටි හරියටම කියලා දෙමු. බොහෝ වෙලාවට අපි වෙළඳපොළකට ගියාම නොයෙකුත් වර්ගයේ සෙරප්පු වලට අපේ ඇස් යනවා. අපිට හිතනවා මේ වගේ සෙරප්පු දෙයක් ගන්න තිබුණා, හැබැයි ඊට වඩා මේ වගේ දෙයක් ගන්න තිබුණා කියලා. හැබැයි අපිට ගොඩක් වෙලාවට ඒ වගේ තියෙන මිල අධික බව නිසා අපේ ඇස ගැටෙන තැන් වලින් අපිට ඉවත් වෙන්න වෙනවා. අපි කොච්චර ආසනත් අපිට ගන්න නොලැඹෙන අවස්ථා තියෙනවා. හැබැයි ඔබට පුළුවන් නම් ඔබ ආස කරන ඒ වගේ සෙරප්පු දෙයක් ගෙදර දීම හදාගන්න කොච්චර වටිනවද. ඉතින් ඒ වටිනාකමට තවත් අගයක් දෙන්න තමයි මේනු මහත්මිය සූදානම් වෙලා ඉන්නේ. අද දවසේදී අපි සූදානම් වෙලා ඉන්න මෙන්න මේ වගේ ලස්සන සෙරප්පු දෙයක් හදන හැටි කියලා දෙන්න. ඉතින් අපි දැනට ඕනි කරන්නේ ටික කිව්වා. ඒ වගේම තව පුංචි පුංචි දේවල් ටිකක් ගැන කතා කරා. මෙන්න මහත්මිය අපි දැන් පටිය හදාගන්න හැටි පොඩ්ඩක් මතක් කරමු නේද? අපි කිව්වා දැන් ඒක බ්ලොක් එක හදාගත්තට පස්සේ අපි ඊව ෂීට් එකට මේ වගේ මේක මුලින්ම අලවා ගන්න ඕනේ. ඒ කියන්නේ වටේට ගානට ලස්සන්ට මේ හෑන්ඩ් ලූම් මැටීරියල් එක මේ වගේ වටේට නමලා අලවා ගන්න ඕනේ. ඉතින් ඒ අලවා ගත්තට පස්සේ දැන් මෙතන අපි දිගට කපා ගන්නෑ. එහෙම කරන්නේ ගොඩක් වෙලාවට එකක් තමයි අපි මෙතන වෙනම අපි මේ ස්ටෙම් එක හයි කරපුවාම, ඒ කියන්නේ මහපුවාම
එකක් ශක්තිමත් බව වැඩි අනිත් එක තමයි අපි දැන් ගොඩාක් හදනකොට මේක මෙහෙම දිගට දිගට කපලා මෙටීරියල් එක ගත්තාම අර අපි ගොඩක් නාස්ති වෙනවා ඒ කියන්නේ මෙටීරියල් එක නාස්ති වෙනවා ඉතින් අපි අර සාමාන්‍යයෙන් සොයන්ඩකියාවක් විදිහට කරනකොට ඒ වගේ පොඩි ඉරකට ඒ වගේ මෙටීරියල් එකක් දිගට ගන්නෙ නැහැ ඒක වෙනම තමයි ගන්නෙ ඉතින් මෙහෙම හදාගත් එකට තමයි අපි ඊට පස්සේ මේ වගේ වෙනම මෙටීරියල් එකක් තියලා මෙතෙන්ට තියලා මේකට යටට අපි ලයිනින් එක තියනවා දැන් අපිට පුළුවන් මේ වගේ ලයිනින් කොටසක් මේකට අලව ගන්න. ඉතින් ඒ දැන් අපි ලයිනින් කියනකොටත් අපි දන්නවා රෙක්සින් වලට වෙනම ඒ කියන්නේ රෙක්සින් වර්ගයක් තියෙනවා ලයිනින් රෙක්සින් වෙනම ගන්න තියෙනවා වෙළඳ පොලේ. ඒක Tamanට මැච්චෙන විදිහට අපිට අරගන්න පුළුවන්. ඒ අරගෙන මේක සම්පූර්ණයෙන්ම අලවලා නැවතත් වටේට මහන්න ඕනේ. ඉතින් මේක සාමාන්‍ය ශක්තිමත් බව වැඩි වෙන්න මහගන්න ඕනේ. බව වැඩි වෙන්න මහලා ඉවරලා තමයි මේකේ වටේට කපන්නේ හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වගේ අලංකාර සිරප් දෙයක් හදාගන්න ඕනි. මෙන්න මහත්මිය පොඩ්ඩක් කොහොම වින්න අපි අනිත් පැත්තට ගිහින් බලමු ෂෙෆ් මොනවද කරන්න කියලා. ෂෙෆ් මං හිතන්නේ අපේ අවන් එකට දැම්ම කේක් එක දැන් අරගෙන තියෙනවා. එහෙමද? නෑ ඒක තමයි ටිකක් බේක් වෙන්න ඕනේ. ඒ අතර තුනේ මං කිව්වනේ අද කට්ටියට වැඩියෙන් ටිකක් කන්න ලොකු එකක් හදාගන්න අපිට ඕකේ කියන්නේ දැම්මේ. ඒක දැන් මේක හොඳට නිවිලා තියෙන මොකද අපිට රස්නින් චතු කේක් එකක් අයිසින් කරන්න බෑ. මොකද අපි කේක් එකක් රස්නින් අයිසින් කරොත් වෙන්නේ අපේ බටර් එක ඒක දවම මෙල්ට් වෙලා යනවා. උණු වෙන්නේ නැහැ ඒක බටර් අයිසින් එක හිටින්නේ නැහැ ඒක මෙල්ට් වෙලා යනවා. ඒකින්ද අපි කේක් එක සාමාන්‍ය හොඳට නිවුනට පස්සෙ තමයි අපි අයිසින් කරගන්නේ. ඒකින්ද වේලස්න එකක් හදාගෙන ආවා. අපි දැන් මේක සෑන්ඩ්විච් කරගන්න ඕනේ. විදිහට අපි හදාගත්ත කේක් එක දැන් අපි සෑන්ඩ්විච් කරගන්න තමයි සූදානම් වෙන්නේ. මේක චතු මුලින්ම අපි ක්‍රස්ට් එක උඩ පොත්ත ඉවත් කරගන්න ඕනේ. අර ෂෙෆ් සඳහන් කළා වගේම අර ටිකක් මැදි පොඩක් තිබිලා ඇවිත් තියෙනවා. දැන් පේන ඇති චතු අර වෙන්දා කේක් එකට වැඩිය පාට පොඩ්ඩක් අද වෙනස් කේක් එකේ. වෙන්දා තියෙනට පොඩ්ඩක් තදයි. තදයි. බටර් කේක් එකට වඩා පොඩ්ඩක් තද පාට ඇවිත් තියෙනවා. මේ විදිහට මුලින්ම අපිට උඩ ක්‍රස්ට් එක අයින් කරලා ඉවර වෙලා අපිට ඕන නම් මේක පොඩ්ඩක් ලෙවල් කරගන්න පුළුවන්. පොඩ්ඩ පිඹිලා වගේ තියෙනවානේ. ඒ කොටස පොඩ්ඩක් මේ විදිහට ලෙවල් කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේක අපි අනිත් පැත්ත හරවලා අපි මේක දෙකට මැද්දෙන් පලක්. දැන් මේක දෙකට සෑන්ඩ්විච් කරන්න ලේයර්ස් දෙකකට කරද්දී අපිට මේක දෙවිදිහකට දැන් අපිට මෙහෙම පිහියෙන් එකපාර සන්නිච් කරන්න කපා ගන්න පුළුවන්. දැන් ගොඩක් කට්ටියට මේක පුරුදු නැත්නම් ඒ කියන්නේ එකපාරම මේ විදිහට කරන්න අමාරු නම් ඒගොල්ලන්ට පුළුවන් හොඳ හයිය නූලක් අරගෙන ඒක දෙපොට විතර අරගෙන මේක වටේට ගාන්න තියන්න. තියලා මේ පැත්තෙන් දෙපැත්තෙන් අදිද්දි නූලෙන් කැපිලා මේක වෙන් වෙනවා. ඒක ලේසි ක්‍රමයක් නේද? ලේසි ක්‍රමයක්. ඉදිරි දවසක අපි ඒක පෙන්නමු. මේ වගේ මේක කොටස් දෙකකට වෙන් කරගන්න. අපි කියවනේ මේක සිරප් එකෙන් පොඟව ගන්න ඕනේ කියලා. අපි වෙන්දා වගේ හැමදාම හදන විදිය සිරප් එක හදාගෙන ආවිල්ලා තියෙනවා. නමුත් මේක තියෙන්නේ නිකන් බටර් අයිසින් එකෙන් අපි හදපු සිරප් එක. අපිට දැන් මේක එකපාරම අපි ගෙදරින් ණයට දැන් අද කවුරු හරි අපිට එකතු වුණා නම් අපි කියමුද මේ සිරප් එක හදාගන්න කොහොමද? මේක හදන්නේ අපි බටර් අයිසින් සාමාන්‍ය මේස හැඳි එක අමාරකට දුන්නු වතුර කෝපි උණු වතුර කෝප්ප එකක විතර වතුර දාලා තමයි අපි මේක හදාගන්නේ. මේක අපි එකපාර දැන් අපි හදාගත්ත කොෆි අයිසින් එකෙන් උනත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මම මුලින්ම බටර් අයිසින් එකෙන් හදපු නිසා අපි ඒකට අපි කොෆි ෆ්ලේවර් එක එකතු කර ගන්නවා. අපේ සිරප් එකට තමයි අපි කොෆි ටිකක් එකතු කරගත්තේ. දැන් මේකේ වර්ණය කොෆි පැහැය ඇවිල්ලා තියෙනවා. ඩාක් වෙන්න වෙක් තියෙනවා. ඊට පස්සේ මේක සෑන්ඩ්විච් කරන්න කලින් වෙනදා වගේම මේක හොඳට පොඩ්ඩක් සිරප් කරගන්න ඕනේ. එතතම අපි අයිසින් එක හොඳට මේකට අල්ලලා තියෙනවා. තියෙන්නේ අනිත් එක අපේ කේක් එකේ කෝපි රස තවත් වැඩි වෙනවා. මම මේ විදිහට සෑන්ඩ්විච් කරගන්න කලින් අපි සිරප් එක මේ විදිහට එකතු කරගන්න ඕනි. දැන් අපි ගොඩක් වෙලාවට ෂෙෆ් මේක මේ හැන්දකින් එකතු කරන අපිට බැලු මේක ස්ප්‍රේ කරන්න වගේ බැරිද? පුළුවන්. දැන් මම ගැටෝස් හදද්දි බොටල් එකක් ගෙනල්ලා පෙන්නුවේ. ඒ බොටල් එකෙන් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ලොකු බ්‍රෂ් එකක් සාමාන්‍ය අඟල විතර හොඳ පින්සලක් අරගෙන ඒ පින්සලෙන් මෙහෙම පින්සලට අරගෙන මේ විදිහට අපිට තවර ගන්නත් පුළුවන්. මොන ක්‍රමයේද වඩාත් හොඳ කේක් එකක් හදනකොට?
දැන් මේ වගේ අපි සාමාන්‍යයෙන් බටර් කේක් එකක් වගේ කොෆි මේ වගේ කේක් බටර් බේස් එකකින් කරනවා නම් සාමාන්‍ය හැන්දෙන් එහෙම නැත්නම් බ්‍රෂ් එකකින් කරන එක හොඳයි. සාමාන්‍ය ගැටෝ එකක් වගේ නම් අර වගේ බොටල් එකක් පාවිච්චි කරන එක හොඳයි. මොකද අපි ගැටෝ එකකදී සිරප් කරන ප්‍රමාණය වැඩි. මොකද මේකට වැඩිය දෙතුන් ගුණයකින් අපි සිරප් එක එකතු කරන අපේ ස්පොන්ජ් බේස් එක. මොකද ඒක ටිකක් ඩ්‍රයි. ඒකෙන් දැන් මේ අපි ඔන්න සිරප් එක මේ විදිහට එකතු කරගත්තා. ඊළඟට අපි හදාගත්ත අයිසින් එක දැන් එකතු කරගන්න තමයි සූදානම් වෙන්නේ. මේ තමයි අපි හදාගත්ත අයිසින් එක. ඊට පස්සේ අපි ඒක හොඳට අර තවර ගන්න ඕනේ අපි කපාගත්ත කේක් එක මත. අපිට මේක බැරිද ෂෙෆ් ලේයර්ස් දෙක තුනකට ගන්න වගේ බැරිද? සාමාන්‍යයෙන් දැන් කේකේ උසට ගත්තොත් අපිට ලේයර්ස් දෙක තුනකට වගේ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කොෆි කේක් එකක් හදද්දී චතු ලේස් දෙකකට තමයි වැඩිපුර අපි ගන්නෙ. අපි ගැටෝ එකක් වගේ කරනවා නම් අනිවාර්යෙන් ලේස් තුනකට වඩා වැඩි වෙනවා. මේ විදිහට හොඳට අපේ අයිසින් එක එකතු කරගන්න ඕනේ අපේ කේක් එකට. අපි උඩ කොටස එකතු කරගන්නවා. දැන් මේකෙදී අපි කේක් එක අනිත් පැත්ත හරවලා සැන්ඩ්විච් කරයි කියලා හේතුව දන්නවද? දැන් මේකෙදී චතු අපේ දැන් උඩ නීට්‍රට තියෙන පේනද? ගන්න ලෙවල් එකට තියෙන. අපි දැන් අනිත් පැත්ත තිබ්බනම් එහෙම ඒක සමහර ලෙවල් නැහැ. පිම්බිච්ච කොටස් තියෙනවා. අපි දැන් මේක හොඳට ලෙවල් පොඩ්ඩක් උඩ අනිත් පැත්තට ටිකක් හાર્ඩවට තියෙන හින්දා ලස්සනට අයිසින් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි වැඩි කොටස් වෙනදා වගේ වටේ ටික ගන්න නීට්‍රට කපා ගන්න ඕනේ. අයින් කරනවා. සැනිච් කරාම අනිවාර්යයෙන් මේ විදිහ නීට් කරගන්න ඕනේ නේද? ඔව්. එතකොට තමයි අපේ කේක් එක ලස්සන වෙන්නේ. නැත්නම් අපිට මෙහෙම නීට් නොකර වුණත් අපිට කේක් එක අයිසින් කරන්න පුළුවන්. නමුත් එතකොට අපේ කේක් එක ලස්සන වෙන්නේ නැහැ. අර එහෙන් බලලානේ පස්සේ කටින් කන්නේ කියලා එකක් තියෙනවනේ. අපි මුලින්ම ඕනම ආහාරයක් හදද්දී ඒක ලස්සනට වර්ණවත්ව තියෙන්න ඕනේ. ඒක තමයි ඒ ආහාරය කන්න ආස හිතෙන්නේ. හොඳයි. ඉතින් ඔන්න අපි සැන්ඩ්විච් කරගත්තා. ඊට පස්සේ අපි මුළු කේක් එකම නීට් කරගත්තා වටේ. ඊට පස්සේ අපි ආයෙත් සිරප් කරගන්න හදනවා. අපි සිරප් එක හදන හැටි ඔබට මතක් කරලා ඒ වගේම තමයි අපි අද දවසේදී ඒ සිරප් එකට අපි එකතු කරගත්තා කෝපි හැඳි දෙක තුනක්. දෙක තුන ඒ රස අනුව. ඒ කියන්නේ අර නිතරම මතක් කරනවා වගේ එක එක කෝපි වර්ගවල රස වෙනස්. අපිට අවශ්‍ය විදියට රසය අනුව ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. මේ විදිහට මුලින්ම කේක් එකෙන් සිරප් එක හොඟව ගන්න ඕන. ඒතර තමයි අපේ අයිසින් එක හොඳට මේකට අලලා හිටින්නේ. සිරප් එකේ කේක් එක හොඟව ගන්න ඉවර වෙලා දැන් අපි මේක බටයිසින් එකේ කවර් කරගන්න ඕනේ. දැන් අයිසින් කන්න අකමැති කෙනෙක් නැති. අපිට මේක දැන් උඩින් අපෝ දැන් මේ සැන්ඩ්විච් කරානේ. උඩ අයිසින් නොකර අපිට මේ විදියට උනත් දැන් උඩ ඒතකොට අපි උඩ සිරප් කරන්නේ නැහැ. සිරප් කරන්නේ නැතුව කෑලි කපලා සර්ව් කරන්නත් පුළුවන්. හැබැයි අපි කොෆි කේක් එකක් හදන්න නිසා අපි මෙන්න මේ විදිහට අපි හදාගත්ත අයිසින් ටික එකතු කරනවා. මේක අපි පොඩ්ඩක් වටේ ක්ලීන් කරගෙන ඉන්න ඕනේ චතු. සැන්ඩ්විච් කරන්න අයිසින් කරන්න කලින්. මේ තමයි අද දවසේදී අපි ඔබට කියලා දුන්න කොෆි කේක් එක අවසාන වශයෙන් අපි ඒක අයිසින් කරගන්න ගමන් තමයි දැන් ඉන්නේ. අනිවාර්යෙන් දෙකේ ඉඳන් අපිත් එක මේ වෙනකල් හිටියා නම් දැන් මේ කේක් එක හදන්නේ කොහොමද කියලා ගෙදරයි දන්නවා. හොඳයි අපි දැන් හදන්නේ මේක අයිසින් කරගන්න. දැන් අපිට මේ අයිසින් එක වෙන කලයකට ගන්න බැරිද ෂෙෆ්? කොෆි කේක් එකට කරාම අපිට වෙන කලයක් ගන්න බ්‍රවුන් ලයිට් බ්‍රවුන් කලයකකින් තමයි අපි ඒක කරන්න ඕනේ. නැත්නම් අපි දැන් කොෆි කලර් කොෆි කේක් එක කියලා ෆැමිලි පාටෙන් එහෙම නැත්නම් රෝස පැහැයෙන් කරුවොත් රෝස පැහැයෙන් කරුවොත් නිකන් ඒක ස්ට්‍රෝබෙරි කේක් එකක් වගේ පේනවා. ෆැමිලි පැහැයෙන් කරුවොත් ඒක ඔරෙන්ජ් කේක් එකක්. දැන් කොෆි ෆ්ලේවර් එක දැම්මම අපි ඒක තනි කර අනිවාර්යෙන් බ්‍රවුන් පාටින් කරන්න ඕනේ. ඒක තමයි අපි ඒක කොෆි කේක් එකක් කියලා. එතකොට දැන් අපි මේක බැලු බැලමන මේ කොෆි කේක් එකක් කියලා කියන්න අපිට මොනවද කරන්න පුළුවන්? දැන් ඉදිරියේදී මම ඒ ටික පෙන්නනවා. ඒ ටික පෙන්නනවා. චතුරටත් ඒ වෙලාවට මම වැඩ ටිකක් දෙන්න. ඒක කොහොමද කියලා පෙන්නන්න. හොඳයි. ඉතින් ඔන්න මේ තමයි අපි හැදුව කොෆි කේක් එක. අපි අවසාන වශයෙන් දැන් කේක් එක සැන්ඩ්විච් කරා. සැන්ඩ්විච් කරලා අපි හදාගත්ත අයිසින් වලින් මේ විදිහට කවර් කරගන්න ඕනි. අපි වටේම කවර් කරගන්න ඕනේ. කවර් කරගන්න ඕනේ. චතු ආසයිනි ෆොන්ඩන්ට් වලින් එක එක වැඩ කරන්න. අපි බලමු අද කොහොමද කොෆි කේක් එක ෆොන්ඩන්ට් අයිසින් එකෙන් සරස ගන්න කියලා ඉදිරියේදී. හොඳයි.
හොඳයි ඉතින් මෙන්න මේ වගේ කොෆි කේක් විතරක් නෙවෙයි තවත් ඉතාම රසවත් කේක් වර්ග හදන හැටි බලා ගන්න අනිවාර්යයෙන්ම බ්‍රහස්පතින්ද දවසේදී අපිත් එකතු වෙන්න ඕනි දෙකේ ඉඳන් හතර වෙනකල් විතරක් අපිට වෙන් කරලා තියන්න අනිවාර්යයෙන්ම රසවත් කේක් වර්ග විවිධ විදියට හදන්න අපි කියලා දෙනවා ඒ ගමම්ම සූදානම් අපි කෙටි විරාමයකට ගිහින් නැවතත් හමු වෙන්න කාර්යාලයට සුදුසු සෙරප්පු දෙකක් හදාගන්නේ කොහොමද කාර්යාලයට දාගෙන යන සුදුසු සෙරප්පු දෙයක් තමයි අද දවසේදී අපි කියලා දෙන්න සූදානම් ඉන්නේ පොඩි හීල් එකක් සහිත එකක් මෙන්න මේ වගේ ඉතින් ඔබ දැන් නම් ඇවිත් TV එක ඉස්සරහා වඩුනේ තාම පරක්කුනේ අපි තාම සෙරප්පු හදන්න පටන් ගත්තේ නැහැ ඔන්න දැන් තමයි හරියටම පටන් ගන්න හදන්නේ මෙන්න මහත්මිය නම් දැන් කියලා දෙමු නේද ගෙදර ඉන්න අයට ඔව් දැන් අපි අපර එක මේ විදිහට මේ හදාගත්තාම අපි එක මහලා ඉතුරු ටික කපලා අයින් කරන්න ඕනේ. ඉතින් අයින් කරාට පස්සේ අපි දැන් ඉන්සෝල් එකේ බ්ලොක් එක හදාගන්න විදිහ මම කිව්වා. ඉතින් මේ කාන්ට තමයි බ්ලොක් එක කාඩ්බෝඩ් වලින් කපාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට ඊවශ මෙහෙම පැඩින් බෝඩ් එකක් මේ වගේ පැඩින් ලේයර් එකක් උඩින් තියෙන මේ ඉන්සෝල් බෝඩ් එකට තියලා මේක කපා ගන්න ඕනේ. එතකොට මේ බෝඩ් එක ගැන කතා කරනකොට දැන් හීල් එකක්නේ අපි හදන්නේ මේකේ ඕගොල්ලන් දැක්ක වටේට නිකන් ධාරයක් වගේ තියෙනවා. ඉතින් මේකේ ඇතුළට ටිකක් උසට මේ ධාරේ කව වෙන්න අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ හින්දා ටිකක් ඝනකමින් වැඩි පැඩින් බෝඩ් එකක් තමයි අපි මේ සඳහා තෝරගන්න ඕනේ. මෙතන ඝනකම ටිකක් වැඩි. ඉතින් ඒකට තියලා මේ වගේ ඇඳගෙන අපිට පුළුවන් දැන් සාමාන්‍යයෙන් පාවහන් හදන්න ගන්න කතුරක් ආධාරයෙන් මේක වටේට කපන්න. කපාගෙන වටේට රෙක්සින් එකක් අලව ගන්න ඕනේ. ඉතින් මේ වගේ අපිට කැමති විදිහේ පාටකින් දැන් මම අලවලා තියෙන මේ පාට එහෙම නැත්නම් ඊට වැඩිය ලා පාටක් අපිට කැමති විදිහේ පාටකින් මේ වගේ රෙක්සින් එක කොටසක් අලව ගන්න ඕනේ. ඉතින් මේකේ වටේට මේ වගේ රබර් චූටියට අලවලා රැළියෙන් නැතුව ලස්සනට වටේට අලවලා ඊට පස්සේ රබර් මිටියක් ආදරෙන් හොඳට මේක තද කරගන්න ඕනේ. දැන් මේකෙදි තව කියන්න ඕනේ දෙයක් තමයි දැන් මේකට දැන් මේක රෙක්සින් මේක දැන් හෑන්ඩ්ලූම් එකට මැච් කරලා තමයි තමන්ගේ රෙක්සින් කොටස එහෙම ගන්න ඕනේ එහෙම නැත්නම් ඒ දෙක මැච් වෙන්නේ නැහැ ඉතින් හෑන්ඩ්ලූම් එකක් කින් ඉන්සෝල් එක කවර් කරනවට වැඩිය ගොඩාක් හොඳයි අපි ඒකට මැච් කරලා මේ රෙක්සින් කොටසකින් මේ ඉන්සෝල් එක කවර් කරගන්න එක ඉතින් කවර් කරගත්තට පස්සෙත් අපි නැවතත් ඒක චෙක් කරලා බලන්න ඕනේ මේකේ ගාන්ට එහෙම තියෙනවද කියන එක. ඒ කියන්නේ මේක ගාන්ට මේක ඇතුළට හරියට සෙට් වෙන්න මේක තියෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට මේ අපිට දැන් මේ બ્લોක් එක කපා ගන්න බැරිද මේ හීල් එකට තියලා? ටිකක් හුරු කෙනෙකුට නම් පුළුවන්. ගොඩක් හුරු කෙනෙකුට මේකට මෙහෙම කොලයක් තියලා වටේ ඇඳගෙන ගිහිල්ලා ටක්ගල කපා ගන්න පුළුවන්. සමහර දැන් ගොඩාක්ම හුරු කෙනෙකුට මේක මෙහෙම තියලා තද කරලා වටේ ඇඳලා ඒ ඇඳ එක යටි ඒ කියන්නේ ඇඳ එක දැන් ඉරට ඇතුලෙන් කපාගෙන කපා ගන්නත් පුළුවන්. ඉතින් ඒ ඕනේ විදිහකට කපා ගන්න පුළුවන්. හැබැයි කපා ගත්තාම අවසානයේදී අපි කපාගත්ත બ્લોක් එක මේ ධාරේ උඩ හිටින් නැතුව මේකේ ඇතුළට සම්පූර්ණයෙන් මෙහෙම ඇතුළට යන්තු කරගන්න පුළුවන් වෙනවා. ඇතුළට හොඳට මේ බහින විදිහට ඒ කියන්නේ මේක හොඳට ගාන්ට කපා ගන්න ඕනේ. ඉතින් ඔය කියන හැම විදිහකටම අපිට මේකේ બ્લોක් එක කපා ගන්න පුළුවන්. චතු මඩ පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්කින් අහන්න. දැන් මේ අර කලින් කියවන්නේ මේ ඉස්සරහ අපිටක් මේ ඉස්සලා තියෙනට ඕනේ කියලා ප්ලැට්ෆෝම් වෙච් වල විතරද අපිට එහෙම කරන්න පුළුවන්? ඔව්. දැන් හීල් එක ඔව් දැන් මේක ඔව් ප්ලැට්ෆෝම් වෙච් වල සාමාන්‍ය ඕනම හීල් වර්ගයකට ප්ලැට්ෆෝම් එකක් දැන් අපි පොයින්ට් හීල් එකට උනා මේ වගේ මේ ලාස්ට් එක තමයි ගන්න ඕනේ අර ෆ්ලැට් ලාස්ට් එකකින් මේ වැඩේ කරගන්න අමාරුයි. මොකක් හරි නමක් කියනද විශේෂයෙන් මේක අපි ගන්න ඕනේ? ඔව් දැන් සාමාන්‍යයෙන් ෆ්ලැට් ලාස්ට් එකට අපි 0.01 කියලා තමයි ඒකේ කෝඩ් එක යන්නේ. මේක 371 නැත්තම් MK.77 කියන නම්බර්ස් වලින් මේ හයි හීල් ලාස්ට් එක ගන්න පුළුවන්. ඉතින් මේක නැතුව මේ දැන් වාසනා මෙතෙන්දි වෙන්නේ අපි මෙහෙම තිබ්බහම මේක ෆ්ලැට් එකට ගාන්න හිටින්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි මේක මෙහෙම තිබ්බහම ඔව් මේ හීල් එක මෙහෙම ගාන්න හිටින්නේ නැහැනේ මේ විදිහට. ඔව් අන්න ඒ විදිහට හිටින්නේ නැති නිසා අපිට මෙතන අපර එක අලව ගන්නකොට පිටෝන් එක හරියට එන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔව්
අන්න ඒක ඉදින්ද තමයි අපි මේ හීල් එකක් හදන්න හීල් ලාස්ට් එකම පාවිච්චි කරන්න ඕනේ. හොඳයි. ඉතින් ඔන්න සෙරප් දෙකක් හදන්න නම් මෙන්න මේ වගේ දේවල් ගැන විශේෂ අවධානය යොමු කරන්න ඕන. මේ මහත්මිය අපි තව පොඩ්ඩකින් අනිත් ටික කියලා දෙමු. ඊට කලින් මම සූදානම් නැවත ෂෙෆ් ඉන්න පැත්තට ගිහින් ෂෙෆ් කරන දේ ගැනත් පොඩ්ඩක් බලමු. ෂෙෆ් මං හිතන්නේ අපේ කේක් එක දැන් අයිසින් කරගෙන ඉවරයි. ඉවරයි. දැන් චතු මේකේ දැන් පොඩ්ඩක් වර්ණවත් වෙන්න අපි අර ඉස්සෙල්ලා කොෆි එක දිය කරගත්තනේ. ඒකෙන් බින්දු කිහිපයක් මේකට එකතු කරගන්න පුළුවන්. අපි අයිසින් කරගෙන තියෙනවා අපේ කේක් එක. ඊට පස්සේ අපි අර හදාගත්ත කොෆි වලින් බින්දු කිහිපයක් මේ විදිහට එකතු කරලා මේ විදිහට ඒක වර්ණවත් වෙන්න පොඩ්ඩක් අපිට උඩින් ඒක අර ඩිසයින් එකක ආකාරයට තවර ගන්න පුළුවන්. ඊට පස්සේ මේක තවත් ලස්සන කරගන්න අපිට අවශ්‍ය නම් මේ වගේ කෝම්බ එකක් අපි වෙළඳ පොලේ මිලදී ගන්න තියෙන කලනොත් මේකෙන් කරලා පෙන්නන්න. ලස්සන හැඩතල මවන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් මේකට බෝඩ් එකක් වුණත් එකතු කරගන්න පුළුවන් බටර් අයිසින් වලින්. එහෙම චතු යහුවනේ මේක කොෆි කේක් එකක් කියලා අපි කොහොමද අඳුරගන්නේ කියලා. ඒකන මම අද ගෙනල්ලා තිනවා ඩාක් කලර් ෆොන්ඩන්ට් අයිසින් එක. අපි එකකින් මොනවද කොෆි ගිට් කොෆිද හදන්නේ? කෝපි ඇට කිහිපයක් හදන්න යන්නේ. හොඳට මුලින්ම වෙනදා වගේම අපි ෆොන්ඩන්ට් එක හොඳට අනා ගන්න ඕනේ. හොඳට සොෆ්ට් වෙන්න. අතේ හුරුව සහ මේ අපි හදන්නේ මොකද්ද කියලා ඔළුවේ තියෙන්න ඕනේ නේද? දැන් මගේ ඔළුවේ නන්නේ නැහැ කොහොමද මේ කොපි ඇටය හදාගන්නේ කියලා. දැන් මම මුලින්ම කැමරා එකට පෙන්න ඕනේ හින්දා ටිකක් ලොකුවට එක හදලා පෙන්නන්න. අනේ gedri ඉන්න අය ඊටම තව දාන්නේ බලා ගන්න ඕනේ කොටස තමයි මේ. මේ විදිහට අපිට බිත්තරයක හැඩයට වගේ හදලා පොඩි ටූල් එකක ආධාරයෙන් උනත් මෙහෙම එක මාක් කරන්න පුළුවන්. මේ ආකාරයට මම අර කැමරා එකට පේන්න ඕන හින්දා ටිකක් විශාල ප්‍රමාණයෙන් කෙරුවේ මේක අපිට කුඩාවට උනත් කරන්න පුළුවන්. ඒ විදිහට හදලා ඉවරලා මේක පොඩ්ඩක් පැතලි කරලා දෙපැත්තෙ මෙහෙම මැද්දට එන විදිහට පොඩි ටූල් එකක ආදරේ. එහෙම නැත්නම් අපි පොඩි දැන් නිවසේදී ටූල් එකක් හොයාගන්න අපහසු නම් මේ වගේ පිහියකින් වුණත් මෙහෙම පොඩියට මේ මාක් එක එකතු කරගන්න පුළුවන්. හරි අපි තව එකක් දෙයක් හදනවා නේද? ඔව්. එතන අපිට මේකට කොල්ල එකතු කරන්න බැලුවා මොනවද මේ මේකේ සාමාන්‍ය කොෆි කේක් එකේදී අපි අපිට මේක බටර් අයිසින් එකෙන් ප්‍රොසෙස් දාලා අවශ්‍ය විදියට ඩිසයින් කරගන්න පුළුවන්. නමුත් මේකට අපිට ඕනම වර්ණවත් කරගන්න පොඩි කොල දෙක තුනක් එකතු කරගන්න පුළුවන්. නමුත් වැඩිපුර අපි මේ විදියට ෆොන්ඩන්ට් නැත්නම් දැන් අපි ඇත්ත පොඩි කේක් එකක් වගේ ඇත්ත කෝපියට උනත් මේකට ඉන්ඩිවිජුවල් පෝෂන්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි කොෆි කේක් එකක් කියලා අඳුර ගන්න ඕනි නිසා තමයි අපි මේ විදිහට කොෆි ඇට කිහිපයක් එකතු කරන්නේ. මුලින්ම පොණ්ඩ හොඳට අනා ගන්න ඕනි. ඊට පස්සේ රවුමක් වගේ හදාගෙන මෙන්න මේ විදිහට අපි එක පොඩ්ඩක් විතරේ හැඩයට අරගෙන පොඩියට ටූල් එකකින් එහෙම නැත්නම් පිහි අනිත් පැල් මහත ධාරයෙන් මේ වගේ එක පොඩ්ඩක් හැඩ කරන්න පුළුවන්. විදිහට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මං හිතන්නේ අපි ෆොන්ඩන් වලින් කියලා දෙන ලේසිම දේ තමයි මේ. කලින් චතු හැටි තේවල් වලට ඇරිය දැන් එක්ස්පීරියන්ස් එකක් තියෙන ඉඳලා ලේසියෙන්ම දැන් ෆොන්ඩන් වලින් වැඩ කරන්න පුළුවන්. තව අපි කීයක් විතර හදනවද? අපිට වෙලා තියෙන ප්‍රමාණය අනුව අපිට ඕන තරම් නිර්මාණය කරගන්න පුළුවන්. හොඳයි මුලින්ම ෆොන්ඩන් හොඳට අනා ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ විදිහට විතරයක් වගේ බෝලයක් වගේ හදා ගන්න ඕනේ. ඊළඟට පොඩ්ඩක් විතරයක් වගේ අපි මේක හදන අතරතුරේ චතු පොඩ ෆොන්ඩන්ට් අයිසින් එක ගැනත් මතක් කරමු. මොකද දැන් ෆොන්ඩන්ට් අයිසින් අපි කලින් වැඩසටහන් දැක්කේ නැත්නම් ෆොන්ඩන්ට් අයිසින් එක කොහොමද හදන්නේ කියලා බලයිනේ. අපිට ඒ සඳහා අවශ්‍ය වෙන ජෙලටින් මේස හැන්දක ප්‍රමාණය, ඒ වගේම ලික්විඩ් ග්ලූකෝස්, ග්ලිසරින් මේස හැන්දක ප්‍රමාණය, ඒ කියන්නේ ලික්විඩ් ග්ලූකෝස් මේස හැන්දක්, ග්ලිසරින් මේස හැන්දක්. ඊට පස්සේ අපි මුලින්ම අපේ ජෙලටින් ටික උණු වතුර කෝපි කෝප්ප තුන් කලක, එහෙම නැත්නම් මේස හැඳි 6ක ප්‍රමාණයට උණු වතුර මේස හැඳි 6ක් දාලා ඒක හොඳට දිය කරලා ඊළඟට අපේ එකට ලික්විඩ් ග්ලූකෝස් ග්ලිසරින් දාලා හොඳට
මිශ්‍ර කරගෙන ඒක පොඩ්ඩක් සාමාන්‍ය රූම් ටෙම්පරේචර් එකට එන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒකට ආමන්ඩ් එසන්ස් රස වැඩි කරගන්න එකතු කරලා අයිසින් sugar ටික ටික එකතු කරන ගමන් ඒක හොඳට ක්ලේ එකක් වගේ එන විදිහට අනලා මේ විදිහට ෆොන්ඩන්ට් එක හදාගන්න පුළුවන් ලේසියෙන්ම නිවසේදී. හොඳයි අපි මේ විදිහට කෝපියට පහක් හදලා කියනවා. ඔන්න 6 වෙනි එකත් දැන් හැදුවා. කොහින්ද අපි එකතු කරන්නේ ඊළඟට තියන්නේ? මේ හරියට තියෙනවා. මෙන්න මේ විදිහට සහයෝගිතාව තිබුණා නම් ඉක්මනින් හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන්. නිවසේදී ලස්සනටම කේක් එකක් ඉවර කරගන්න පුළුවන්. තවත් හදනවද? ෆොන්ඩන් හදන හැටි ඔන්න ෂෙෆ් දැන් මතක් කරලා අපි ඊට කලිනුත් කීප සැරයක්ම ෆොන්ඩන් අයිසින් වලින් කොහොමද කේක් එකක් හැඩ කරගන්නේ කියලා කියලා දීලා තියෙනවා. විවිධ විදිහේ කේක් හදන අවස්ථාවන් වලදී අන්න ඉතින් අද දවසේදී අපි හදන්නේ කොෆි කේක් එකක්. කොෆි කේක් එකේ අවසානය තමයි දැන් මේ ඔබ දකින්නේ. හොඳයි. අන්න අපි කොෆි හදාගත්තා. පොඩි මරාගමක් හදාගෙන පස්සේ පොඩ්ඩක් හොඳයි. එහෙනම් ෂෙෆ් අනිත් කොෆි ටික හදා ගන්නකල් මම සූදානම් නැවතත් මේනු මහත්මින්න පැත්තට ගිහිල්ලා සෙරප්පු දෙක ගැන වැඩි විස්තර කතා කරන්න. මේනු මහත්මයා අපි ඊළඟට මොනවද කරගන්න ඕනේ? දැන් අපි කිව්වා මේ පැඩින් බෝඩ් එක කපාගෙන අලව ගන්න ටික. ඉතින් ඒ අලව ගත්තාම අපිට අවශ්‍ය නම් මේකට Tamanගේ බ්‍රෑන්ඩ් නේම් එක ඒ ටිකත් මුලින්ම අපි එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මේකට අවශ්‍ය මෙතන ටෝ එක මාක් කරගන්න ඕනේ. ඒ ටෝ එක මාක් කරගෙන මේ විදිහට අපිට තදින් ඇදලා මේ ලාස්ට් එකේ ගන්නට මේක අලව ගන්න ඕනේ. දැන් මෙහෙම ලාස්ට් එකට තියලා මේ අපර එක ඊට පස්සේ හොඳින් ඇදලා මේ හැඩ වෙන විදිහට ටිකක් අර ඒ කියන්නේ තදේට මේ හැඩේ එන විදිහට මේක හොඳින් අලව ගන්න ඕනේ. ඒ වගේම මේකත් මේ පැත්තට අලව ගන්න ඕනේ. මෙහෙම අලව ගත්තට පස්සේ නැවතත් අපි රබර් මිටියක් ආධාරයෙන් හොඳින් තද කර ගැනීමක් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට දැන් ලාස්ට් එක දානකොටත් දැන් සමහර අයට මේක ටිකක් බාගෙට තියද්දි අපිට මෙහෙම මේ මේ ගානට තියද්දි මේ පටි ඇදීම් කරනවා. එහෙම කරන්න එපා. මේක මේ පැත්තෙන් ගානට එනක සම්පූර්ණයෙන්ම ලාස්ට් එක හොඳට මේ දාලා ඊට පස්සේ තමයි මේ අපරක ලාස්ට් එකේ ගානට හරියට තදින් ඇදලා මේ මේක අලව ගන්න ඕනේ. ඉතින් මේකට තියෙනවා අදින්ද වෙනම අඬුවක් මවුන්ටින් අඬුව කියලා. ඉතින් ඒක ආධාරයෙන් අපිට ඉතාමත් පහසුවෙන් මේක ඇදලා මේ වගේ යට පැත්තට අලව ගන්න පුළුවන්. ඉතින් ඇලවීමේදී මේවා ඕවර්ලැප් වෙන්න, ඒ කියන්නේ එක උඩ එක යන්න අලවන්න එපා, ගානට අලවන්න. එතකොට ගොඩක් පහසුයි. ඊළඟට අපිට මේක ගලවලා තමයි මේක සම්පූර්ණයෙන්ම ගම් එක ගාලා මේ වේලෙන්ද තියන්න ඕනේ. ඒ වගේම මේ කොටසේ අපි ප්‍රයිම කියලා ස්ප්‍රීට් එකක් ගන්නවා. ඒ ප්‍රයිම එක ගාලා මේක සෝදා ගන්නවා. සෝදා ගන්න කියන්නේ මේක පිරිසිදු ඒ වගේ ප්‍රයිම එකක් එක්ක. ඒකේ තමයි දැන් අපි දැන් මේ වගේ ඒවා හදනකොට ෆැක්ටරි එක දැන් මේ වගේ විශාල ප්‍රමාණයෙන් හදනකොට මේකේ ඔයිල් ගතියක් තියෙනවා. සමහර විට ඔයිල් වැටලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක දාපු තැන ඔයිල් ඇල්ල තියෙන්න පුළුවන්. එහෙම දූවිලි තියෙන්න පුළුවන්. ඉතින් හැම එකක්ම මේ ඒ ස්ප්‍රීට් එකට සමානයි. ඒක ස්ප්‍රීට් එක ඒකෙන් නැති වෙලා යනවා. ඒ වගේම මේක චුට්ටක් උණු වීමක් වෙනවා. ඒ කියන්නේ මේකේ මෙල්ට් ගතියක් එනවා යාන්තමට. ඉතින් අන්න ඒ ටික වෙන්න අපි ප්‍රයිම වලින් මේක එක පැත්තකට පිහදා ගන්න ඕනේ. ඉතින් අවශ්‍ය නම් මම කිව්වා මේ සිදුරු ඇහෙන්න අපිට ඊවා ෂීට් එකත් අලව ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම අලව ගත්තට පස්සේ අපිට මේ ගම් ගාලා ප්‍රයිම ගාන්නේ ගම් එක ගාන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ ඉස්සෙල්ලා තමයි මේක පිරිසිදු කරගන්නේ. ඊට පස්සේ තමයි අපි මේකේ ප්‍රයිම ගෑවට පස්සේ තමයි ගම් එක ගාන්නේ. ගම් එක ගාලා ගම් එක හොඳින් වේලුණාට පස්සේ අපිට පුළුවන් මේක ගාන්න තියලා මේ විදිහට අලව ගන්න ලස්සන. අපිට මේක මහන්න බැරිද කියලා? මේක වටේ මහන්න පුළුවන්. අපි ඔය ට ඉස්සෙල්ලත් ඒ ගැන කතා කරා. මේ ඉන්සෝල් එක අපිට වටේ මහන්න පුළුවන්. ඒකෙන් ශක්තිමත් බවක් නම් එන්නේ නැහැ, ලස්සනක් තමයි එන්නේ. අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් සරප්පු ගන්න ගියහම මේ වටේට මහලා තියෙනවා. ඒකෙන් ලස්සනක් එනවා. ඇට්ලීස්ට් මේ අලෝප එකටවත් එන්නේ නැහැ. ඉතින් ඒක ලස්සනයි. මහපුවම මහ ගන්න පුළුවන්. එහෙම නැතුව මේ සෝල් එකට තියලා මහන්න විදිහක් නම් නැහැ. මේ සෝල් එකට මෙහෙම තියලා සරප්පුව මහන්න විදිහක් නැහැ. අර විදිහට මහ ගන්න හොඳින් අලව ගන්න තමයි ඕනේ. හොඳින් අලවගෙන අපිට පුළුවන් මේ
අපි දන්නවා දැන් සපත්තු හදනකොට මේ අයන් ලාස්ට් කියලා එකක් තියෙනවා. ඒක ඇතුළට මේ විදිහට දාලා හොඳින් තද කර ගැනීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ප්‍රෙස් මැෂින් එකක් ආධාරයෙන් ප්‍රෙස් කරගන්න පුළුවන්. හොඳයි. අන්න ඒ විදිහට තමයි ඉතින් සිරප් දෙක හදන්නේ. අපි වෙන ඉතින් පොඩක් අපෝ ෂෙෆ්ගේ පැත්තට යන්නත් ඕනි. ඊට කලින් ඉතින් ඔන්න පෙන්වන්න සූදානම් මම අද දවසේදී මේ මහත්මිය අපිට හදන්න කියලා දුන්න සිරප් දෙක තමයි ඔබ මේ දකින්නේ. තරමක් හීල් එක තියෙනවා. ගොඩක්ම හොඳ මේක ඔෆිස් අරන් යන්න. මේ තමයි අද දවසේදී අපි ඔබට හදන්න කියලා දුන්න සෙරප්පු දෙක. ඔබට අද දවසේදී යම්කිසි තැනක් මඟ හැරුණා නම් ඔබට පුළුවන් YouTube හරහා ලියතම්බරා වැඩසටහන නරඹන්න. හොඳයි. මේ මහත්මිය අද දවසේදී මේ වගේ ඉතාමත් වටිනා සෙරප්පු දෙයක් අපේ ගෙදර ඉන්න අයට, ඒ වගේම අපිට හදන්න කියලා දුන්නට බොහොමත්ම ස්තුතියි. ලබන සතියේදීත් මේ වගේම තවත් දෙයක් හදන්න කියලා දෙන්න බලාපොරොත්තුයි. මම සූදානම් දැන් ෂෙෆ් ඉන්න පැත්තට යන්න. ෂෙෆ් මං හිතන්නේ කේක් එකක් දෙන්න වැඩ අවසන්. හොඳයි. මේ තියෙන්නේ අපි හැදුව කේක් පොඩක් මේ කේක් එක ගැන කියමු නේද ගෙදරින් අයට. ඔව්. අද අපි හැදුවේ චතු කොෆි කේක් එකක්. මේකේ අපි නෝමල් වෙනද කරන විදියටම තමයි. ඒකේ විශේෂත්වය වුණේ අපි ඒකට කොෆි ෆ්ලේවර් එක ඇඩ් කරගත්තා. අපි බේස් එක හදලා ඒකට මුලින්ම කොෆි ෆ්ලේවර් එක ඇඩ් කරලා ඒක කේක් එකේ බේස් එකම කොෆි රස වැඩි කරා. ඊට පස්සේ ඒක සිරප් එකටත් කොෆි ඇඩ් කරලා ඒ වගේම බටර් අයිසින් එකටත් කොෆි ෆ්ලේවර් එක ඇඩ් කරලා තමයි අපි අද කොෆි කේක් එක හදාගත්තේ. තියෙන්නේ. ගොඩක්ම සුදුසු මොන වගේ වෙලාවකටද මේ කේක්? තේ බොන වෙලාවට ඇත්තටම මේක රසවත් කේක් එකක්. ඒකට නෑ ගම් අරන් යන්න ඒ වගේ තැන් වලට අපිට මේක නේද පාටි එකදී. ඔව් ඇත්තටම මේක ලස්සනට වර්ණකලා සාමාන්‍ය දැන් අපි ඉස්සෙල්ලා පෙන්නන කිලෝ කේක් එක රවුන්ඩ් ට්‍රේ එකකට දැන් ඒ විදිහට රවුන්ඩ් ට්‍රේ එකකට ඇඩ් කරලා ලස්සනට වටේ බෝඩර් එකක් දාලා බටයිසින් වලින් ඩිසයින් කරලා නෑ ගම් යද්දී පාටි එකකට යද්දි උපන් දිනයකට වුණත් අපිට මේක ලස්සනට හදාගන්න පුළුවන්. කොෆි කේක් එක බර්ත්ඩේ එකට උනත් ඔන්න හදාගන්න පුළුවන්. අපි බර්ත්ඩේ කේක් හදන හැටි කියලා දුන්නා. ඒ වගේම බටර් කේක්, චොක්ලට් කේක් ඒ වගේ මොනක් දවසේදී අපි කොෆි කේක් එකක් හදන හැටි කියලා දීලා තියෙනවා. තවත් මොනවද කේක් මේ මඩත් මේ ඔය අහන ප්‍රශ්න අතර චූටි ප්‍රශ්නයක් කියනවා අහන ෂෙෆ් ගෙන්. මේ ෂෙෆ් දැන් හුඟක් වෙලාවට මේ අපිට කියනෝනේ බර්ත්ඩේ කේක් එකක් හදද්දී මාබල් කේක් එකක් හදන්න ඕනේ කියලා. අපිට කොෆි කේක් එකක් පාවිච්චි කරන්න බැරිද මේ වගේ වෙලාවකට? පුළුවන්. ඇතම් දැන් මේ විදිහටම වාසනා කොෆි කේක් එක සැන්ඩ්විච් කරලා අපිට කොෆි අයිසින් එකේ මේ විදිහට කව කරලා අපිට බටර් අයිසින් වලින් නිර්මාණය කරන දැන් අද මොඩර්න් ස්ටයිල් එකේ කේක්ස් ගොඩක් තියෙනවා. බටර් අයිසින් වලින්ම ඒක ලස්සනට ඩිසයින් කරනවා. ඒ වගේම ඒක බටර් අයිසින් එකෙන් ඩිසයින් කරලා වර්ඩින් එක ගාල් එකතු කරගෙන එහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකම අපිට අර අපි වෙනදා බර්ත්ඩේ කේක් එකක් ෆොන්ඩන්ට් අයිසින් වලින් කව කරනාගේ කව කරලා ඩිසයින් කරන්නත් පුළුවන්. ඔව් කප් කේක් වලටත් මේ විදිහට කොෆි කේක් පාවිච්චි කරන්න පුළුවන්. පුළුවන්. අනිවාර්යයෙන්ම කප් කේක් එකෙත් අපි මේ කරපු විදිහ අපි එක දවසක් කප් කේක්ස් පෙන්නුවා. මේ විදිහටම අපිට ඒකට ෆ්ලේවර් එක ඇඩ් කරලා කොෆි ෆ්ලේවර් එකෙන් කරන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔන්න අද දවසේදී ෂෙෆ් අපිට කියලා දුන්නේ බ්‍රහස්පන්දා දවසේදී ඔබ දන්නවා කේක් වර්ග හදන්න කියලා. ඔන්න අද දවසේදී අපි විශේෂ කේක් එකක් හදන හැටි කියලා දුන්නා. ඒ තමයි කොෆි කේක් එක. ඔබ මේ දකින්නේ කොෆි කේක් එක. ඉතින් ඔන්න අද දවසේදී මේ වගේ රසවත් කේක් එකක් හදන්න කියලා දුන්න ෂෙෆ් බොහොමත්ම ස්තුතියි. ලබන සතියේදී වගේම ඉදිරියේදී අපි මේ වගේම රසවත් දේවල් විවිධ විදිහට හදන්න කියලා දෙන සූදානම්. ඒ තමයි වැඩසටහන නිමාවටපත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඊට කලින් මං හිතන්නේ යන්න කලින් වාසනාවට දෙයක් ඇති කියන්න. අපි වාසනාවගෙන් පැත්තට ගිහින් යමු. ඔව් චතු, ඉතින් කොෆි කේක් එකේ රස බලන්නත් ඕනේ. ඉතින් අපි හැමදාම වගේ ඔබට විවිධාකාරයේ කේක් වර්ග හදන්න ෂෙෆ් අපිට කියලා දෙනවා බ්‍රහස්පති දවසේදී. ඉතින් ඒ වගේම මේ නුමිස් බොහොම ලස්සන පාවාන් යුගලක් හදන්න හැටි අපිට කියලා දුන්නා. ඉතින් ඔබ දන්නවා හැමදාම වගේ අපි දවස් පහෙම විවිධාකාරයේ දේවල් ඔබේ ජීවිතයට සමීප කරනවා කියලා. ඉතින් අවසාන වශයෙන් හිතුවා මෙන්න මේ කියන දේ ඔබත් එක බෙදා ගන්න අවශ්‍යයි කියලා. දැන් ෂෙෆ් හැමදාම එකම කේක් එකේ හදුවා නම් අපිට ඒක ලස්සන දෙයක් වෙන්නේ අලුත් දෙයක් වෙන්නේ නැහැ. මේ නුමිස් අපිට හැමදාම එකම සෙරප්පු ජෝඩුව හදන්න හැටි කියලා දුන්නා නම් මේක වැදගත්කමක් වෙන්නේ නැහැ. අපිට ඒක එච්චර ලස්සනයි කියලා කියන්නේ දැන් නැහැ. මොකද අපි හැමදාම දකින්න එකම දේ නිසා. ඒ වගේම තමයි අපේ ජීවිතය තුළත්. රටකට අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය විදියට හිතන මිනිසුන් නෙමෙයි. අපි විශ්වාස කරන්න ඕනේ අසාමාන්‍ය උපක්‍රම දියත් කරන්න පුළුවන් විශිෂ්ටයන් අවශ්‍යයි කියලා මේ රටට. ඉතින් ඒ නිසා මම ඔබට මතක් කරන්න ඕනේ ඔබ හැමදාම හිතන විදියට ඔබ සාමාන්‍ය විදියට දේවල් හිතන්න උත්සාහ කරන්න එපා. ටිකක් වෙනස්ව හිතලා බලන්න. අනිත් අය කරන දේ, අනිත් අය කියන දේ, අනිත් අය මෙන්න මෙහෙම මමත් ඒ විදිහට මේ ජීවිතය ගත කරනවා කියලා හිතන්න නැතුව ටිකක් වෙනස් කරලා බලන්න. සමහර විට ඔබට පුළුවන් වේවි මේ රට තුළ ඔබ ඉන්න තැන තුළ මේ සමාජය තුළ යමක් වෙනස් විදියට කරලා පෙන්වන්න. එහෙම වෙන්නේ විශිෂ්ටයක් වෙන්න කැමති නම් අපි උත්සාහ කරන්නට ඕනේ අන්නේ කියන ජයග්‍රහී තැනට යන්න. ඒ බවත් මතක් කරගන්න අපි සූදානම්. හෙට දවල් ඔබේ හෙට දවල් දෙකට ඔබේ නිවන්ට බලාපොරොත්තු තියෙන ගමන් සමගින් යන ගිහින් එන්න සුබ දවසක්. හද ළඟම සරිසරා රස පදම් ගලපලා නික නික හරමවා.